ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. අයිබෝවන් සුබ දැසනක්. ඔන්න අද අපි ආවා ජීවිතේ ඍඩ දෙන්න ඔබේ නිවහනට අරගෙන. ඉෂාරා මේ ආදරය කියන කාර්යයේ ආදරය කියන දේ පදනම බොහෝ විට ආකර්ෂණය. අපි කෙනෙක්ව දැක්කම ඒ කෙනාගේ තියෙන රූපයට සමහර චරිත ලක්ෂණ වලට අපි ආකර්ෂණය වෙලා අපි ආදරය කරන්න පටන් ගන්නවා. ඔව්. හැබැයි ආදරය විවාහයක් බවට පෙරලෙනවානේ. ඔව්. මේකේ ඉහළම අවස්ථාවට ගිහිල්ලා කරන්න ඕන සටන් ටික ඔක්කොම කරලා විවාහයක් දරපත් වෙනවා. මේ විවාහයේ පදනම මොකද්ද? විවාහයේ පදනම තමයි දරා ගැනීම කියලා කියන්නේ. අපිට අනිත් කෙනාව දරා ගන්න පුළුවන් නම් අපිට අනිත් කෙනාගේ හොඳ නරක මේ සියල්ලම සමසිතින් විඳ දරා ගන්නට පුළුවන් නම් ඒ විවාහයේ පැවැත්මක් තියෙනවා. ඒ විවාහයේ ලොකු ගැඹුරක් තියෙනවා. මෙහෙම දරාගෙන අපි කරන ඒ විවාහය ආදරයත් එක්ක එකට එකතු වුණාම අපි ඒකට කියනවා පවුල කියලා. එහෙනම් මේ සියල්ලම තියෙනවා නම් ඒ පවුල සතුට පවුල. අන්නේ සතුට පවුල වෙනුවෙන් වෙන් වෙච්ච දවස් කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා. බදාදා දවසේ ඉතින් දැක්ක පුංචි පුංචි දේවල් ටිකක් ඔය ඇවිදින කට්ටියත් අද ඉන්නවා ඒ පවුල ඇතුළේ. ඉතින් බොහොම අපුරු පවුලක්, හරිම ලස්සන පවුලක්, කලාලෝකේ අපි බොහෝම ආදරය කරන බොහොම දක්ෂ කලාකරුවෙක්ගේ පවුලක් ගැන අද අපි කතා කරන්නේ. අර අනුර කිව්වාගේ අපි හැමදේම බෙදා හදාගන්නේ මේ පවුල තුළ, හැමදේම අපි දරාගන්නේ මේ පවුල තුළ, හැමදේම අපි විඳ දරාගන්නේ මේ පවුල තුළ. ඉතින් ආදරය, සෙනෙහස මේ හැමදේම කැටි කොටගත් පවුල ගැන බොහෝ තොරතුරු අදත් කතා කරනවා. හැබැයි අපි දැම්ම මේ අයව හඳුන්වා දෙන්නේ නැහැ. ඊට කලින් අයට අපි සංග්‍රහ කරන්න. ඔව්. දැන් මොකද අපිට මේ මේ වැඩේ කරනකොට සුවඳ දරා ගන්නත් වෙනවනේ. ඔව්. ඒකේ වන්නේ මේ පැත්තේ. ෂෙෆ් එක සචි. අයිබන් ෂෙෆ් කොහමද? සචි හොඳටම හොඳයි. හොඳටම හොඳයි. හරි එච්චරයි. හරි ඔන්න අපි දැන් අනුර කිවන දැන් මේ පවුල ගැන, පවුල දින ආදරය ගැන සමහරක් වලට අපේ පවුලේ සම්බන්ධතාවය එකට එකතු කරන තැනක් තමයි මේ ආහාර කියලා කියන්නේ. අපි ගොඩක් තැන්වල අපි යම්කිසි කාර්යබහුලත්වයක ඉන්නවා නම් ගොඩක් තැන්වල අපි පවුලේ කට්ටිය එකට එකතු වෙන ස්ථානෙ විතර අපි කැම මේසේ හඳුන්වන්න පුළුවන්. අනිවාර්යෙන් සච ඒකට තවද එකතු කරනුනේ ඒක කට්ටියම සතුටින් එකතු වෙන කැම මේසේ කැම ටික හොඳට තිබුණොත් සතුට තවත් වැඩි වෙනවා. තව වැඩි වෙනවා. ඉතින් මේ ගොඩක් වෙලාට දේවල් කතා බහ කරන්න, අදහස් උමාරු කරගන්න, ගොඩක් කට්ටිය තීරණ ගන්න, රණ්ඩු වෙන්න මේ හැමදේම කැම මේසේ ගොඩක් වෙලාවට ඒ හොඳ තැනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි හිතුවා දවසේදී මේ අපේ අද දවසේ වෙලින හැපි ෆැමිලි එකටත් ඉතාමත්ම රසවත් අලුත්ම විදිහේ ආහාරයක් පිළිගන්වන්න නේද? අනිවාර්යයෙන් හැමදාම කන එකට වැඩි පොඩි වෙනසක් තියෙන්නේ මෙතනට අපිට අපේ ගාවට ආවම නේද? අපි කොහොමද විශේෂ විදිහට සලකන්නේ? ඒක නිසා තමයි මේ විශේෂ කෑම එක හදන්නේ. ඔව්. එකක් නෙමෙයි අද කෑම වර්ග දෙකක්ම හදනවා. අපි මොකක්ද මුලින්ම හදන්නේ? අපි මුලින්ම හදමු දේශ මුණ දිහා බලන් ඉන්නවා. අපි නේ නූඩ්ල්ස් හදමු. අපි හදමු නූඩ්ල්ස් ගොටු පිට්ටු එකක් හදමු. ආහා. නූඩ්ල්ස් ගොටු පිට්ටු එකයි අපි එග් මසාලා කරි කියන බිත්තර මසාලා කරි එකයි හදනවා. ඒ බිත්තර මසාලා කරි හදන්නෙත් පොඩක් වෙනස් විදියට. අපේ ගොටු පිට්ටු එක හදන්නෙත් ටිකක් වෙනස් විදියට. නූඩ්ල්ස් ඒ සාමාන්‍ය පිට්ටු වගේ කන්නේ නැහැ නේ අපි නේද? ඔව්. ඒක නූඩ්ල්ස් පිට්ටු වගේ හදන්න තමයි යන්නේ උනේ. නූඩ්ල්ස් ගොටු පිට්ටු තමයි අපි මේ දවස්වල අද දවසේ හදන්න යන්නේ. ඉතින් අපි කියමු අපිට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. අපිට අවශ්‍ය වෙනවා තඹගත්ත නූඩ්ල්ස්. ඒක මම මුලින් සාමාන්‍ය උයන්න කලින් පෙර සූදානම්ක් තියෙන්න එපා. ඒක සූදානම් කරන් තියෙන්නේ නූඩ්ල්ස් ටික තඹගෙන තියෙනවා. ඒක අපි නූඩ්ල්ස් එකට අවශ්‍ය වෙනවා. ගාගත්ත පොල් බිත්තරයක්, ලුණු අවශ්‍ය වෙනවා, අමු මිරිස් අවශ්‍ය වෙනවා, කරපිංචත් එක්ක. ඒක තමයි අපේ නූඩ්ල්ස් එකට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම අපේ එග් මසාලේකට අවශ්‍ය වෙනවා ඉඟුරු සුදු ලුණු, ලුණු, තක්කාලි වගේම ගම්මිරිස් කහ, මිරිස් කුඩු ලුණු, පොල් තෙල් ටිකක්, පොල් කිරි. ඒ කියන්නේ මේ ඔක්කොම අපේ gedara තියෙන දේවල් තමයි හදන්නේ වෙනස් විදියට gedara තියෙන ඒවා ප්‍රයෝගික කරගන්න. අනිවාර්යයෙන්. ඉතින් ගොඩාක් වෙලාවට අපි හැමෝම එළියට යන්න කැමතියි. ඉතින් එළියට ගියහම මේ වගේ ආහාර රස විඳින්න අපි අමතක කරන්නේ නැහැ. නමුත් gedara ඉදන් මේ වගේ දෙයක් ඉතාමත්ම රසවත්ව හරියාකාරයෙන් හදාගන්න අවශ්‍යයි නේද? ඔයගොල්ලෝ බලන්න ඕනේ අනිවාර්යයෙන්. ඒ වගේම තමයි සත්‍ය මේක මේ වෙනස් විදියටම ඉක්මනට හදාගන්නත් පුළුවන්. ඔව්. ඉතින් හැමදාමත් වගේ අපි කියලා දෙන්නේ ඉතාමත්ම ලෙහෙසියෙන් පහසුවෙන් රසවත්ව හදාගන්න පුළුවන් රෙසිපිස්. ඉතින් මේ පැත්තේ අපි මේ වැඩේ පටන් ගන්නකම් අපි යමුද අනිත් පැත්තට. ඔව්. මේ පැත්තේ වැඩිත් පටන් ගන්න කියමු. ඔව්. අනුර මේ නූඩ්ල්ස් ගොටු පිට්ටු කිව්වට පස්සේ නිකන් මට හිතෙනවා නිකන් නොගැලපෙන දෙන්නෙක් එකතු වෙලා වගේ කියලා. ඒකත් මේ පෞල් ජීවිතේ අපේ කතා බහට බොහොම හොඳට ගැලපෙනවානේ. ඒ කියන්නේ මම මේ නොගැලපෙන දෙන්නෙක් එකතු වෙනවා කියන නෙමෙයි. හැබැයි අර වෙනස් පරිසර දෙයක හිටපු දෙන්නෙක් එක තැනකට එකතු වෙලා හොඳ නිර්මාණයක් බිහි කරනවා වගේ වැඩක් නෙමෙයි. යහපත් පෞල් ජීවිතයක් ගත කරනවා කියන දේ ඉතින් අද පෞල ගැනත් අපි එහෙම කියනවා. ඔව් ඔව්. දැන් කවුද ඇවිල්ලා කියලා අඳුරගමු කොහේ නේද? කියමු. එක්කෙනෙක් නම් දැක්කා එහෙම යනවා. එහෙම යනවා. ඔයාගේ අයිතිකාරයෝ කවුද කියලා. ඔව් අයිතිකාරයෝ. දැන් මෙහෙමයි. ලංකාවේ මේ
රංගණයට ප්‍රවිෂ්ට වෙද්දී ඒ රංගනේ තියෙනට ඕනේ සමහර ලක්ෂණයන් තියෙනවා. එකක් තමයි හොඳ පෞරුෂයක් තියෙන රංගන ශිල්පියෙක් ඉන්නවා නම් ඒ රංගන ශිල්පියාට අර අධ්‍යක්ෂකවරයාට හෝ නිෂ්පාදකවරයාට පුළුවන් ඒ චරිතය ලස්සනට හසුරවන්න. හොඳ කටහඬක් තියෙන්න ඕනේ. ඒ කටහඬෙන් පුළුවන් ඒ චරිතයට අවශ්‍ය කරන සාධාරණේ ඉෂ්ට කරගන්න. අනිත් වැදගත්ම දේ තමයි ඒ රංගන ශිල්පියාට පුළුවන් වෙන්න ඕනේ තමුන්ට ලැබෙන චරිතය මොකක් වුණත් ඒක සමහර දුෂ්ට චරිතයක් වෙන්න පුළුවන්. ඒක සමහර වීර චරිතයක් වෙන්න පුළුවන්. ඒක සමහර විට සමාජ සම්මතයෙන් ඔබ්බේ චරිතයක් වෙන්නත් පුළුවන්. මේ ඕන චරිතයකට ප්‍රවිෂ්ඨ වෙලා ඒ චරිතය තුළ සාධාරණේ ඉෂ්ට කරගන්න. අද අපි මේ මැදිරියට එන්න කිව්වේ අන්න ඒ වගේ තමුන්ට ලැබෙන චරිතයට අතිශය සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ ජනප්‍රිය ඔබ ආදරය කරන රංගන ශිල්පියෙකුට සහ ඔහුගේ පවුලට අපි රංගන ශිල්පියා ඉස්ලාම් හඳුනා ගන්න ඕනේ. ඔව් ඉතාමත්ම ආදරණීයයි හොඳ හදවතක් තියෙනවා හොඳ මිත්‍රෙක් මැදිරියට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මිරින්ද අඩුවාල. අයබෝන් සුබදේශන. සුබදේශන හැමෝටම. දැන් අය කොහෙද ඉන්නේ? දැන් ඉන්න අපි බිරින්ද ගිහිල්ලා පිළිවෙලට යමු නේ ආදරණීය බිරින්ද. ශෂිකා පාරමී වීරසිංහ. අයබෝන් සුබදේශන. ඉතින් කවුද අම්මට හේත් වෙලා ඉන්නේ? හසේ හසේ ඉන්න. හසංගනා මෞලි මඩුගල්. අයබෝන් ඔයාට. අයබෝන්. ඒක ඕනියනේ අපිට. ආ යා ලැජ්ජයි. ඊළඟ එක නම් කතා කරනවා. කිරුලි මාදුර්යා මඩුගල්. කිරුලි වල අයබෝන්. අයබෝන්. හලෝ. බෑනේ නේද? යාට කොට්ටක් උසගෙන ඉන්න දිනවනේ වැඩ පාර දීලා තාත්තා. හසේ සහ කිරු. ඔව් කිරු. ඒක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ආ ඒක තියාගන්න. අපි කතා කරන්න නැත්නම් අම්මයි තාත්තයි එක. හරි. මිලින්ද ඉතින් කියන්නකෝ දැන් අපි පෞල් ජීවිතයේ ආදර කතාව පටන් ගන්න ඕනේ ඊට කලින් මේ දවස්වල කොහොමද වැඩ කටයුතු? අලුතෙන් දැන් පෙරේදා ටෙලිකාස්ට් එක සිරසෝ චන්දෝලි ටෙලිග්‍රාම් එක. ඒක තමයි අලුත් එක තව ග්‍රාමස් තුනක් විතර ටෙලිකාස්ට් වෙන අනිත් channel එක. ඒ ටිකත් එකදී කාර්ය බහුලයි නේ. බහුලයි. ඇත්තම තමයි මේ අලුත්ෙන් පටන් ගන්නවා හතරවෙනි දනංජි සිරිවදන ඩිරෙක්ට් කරන ඩ්‍රාම එක. ඔමුම තව වැඩ කීපයක් පටන් ගන්නත් වෙන ටිකක් මම හිතන්නේ මේ මාසෙ දැන් ටිකක් බිසි වෙයි. බිසි වෙයි. කියලා හිතනවා. හිතනවා. ඒක නිසා ඊ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා ආව නේ. ඔව්. ගොරෙලිය ලඟ පාදක තමයි. නෑ. ඒකයි මේ අසගෙන බොහොම මාරුවෙන් ඉන්නේ. ඔව්. තාම මහන්සි හරිනවා. ශෂිකා ඉතින් කියන්නේ කොයාගේ තොරතුරු කොහොමද කියලා. ඔයා නම් බොහොම කාර්බහොල අපිට මිලින්දරත් වඩා ගෙදර කාර්බහොල ඔයා නේ. ඔව්. ගෙදර ඔක්කොම වැටි කරගෙන මේ දෙන්නගේ වැඩක් මනග වැඩ තමයි ගොඩක් මොමාලු මේ ටිකක් කරගෙන ඉන්නවා ඉතින් රඟපානක මොකද්ද නේ ඔකත් හරි දැන් අපි මේ දැන් ඔය ආදරේ මූලිකම තැනට යමු මිලින් කොහෙන්ද හම්බුනේ ඉස්සල්ලාම කොහෙන්ද දැක්කේ කොහෙන්ද මෙයා මගේ ජීවිතයට සම්බන්ධ කරගෙන වෙනස් ගමනක් යනවා කියලා හිතුණු ඉස්සල්ලාම දවස හැබැයි දවස් නම් අහන්නේ බා කියලා මුලින්ම කිව්වා. ඔව් දවස් ගණන් අහනේ මොකටද දිනේ ඕනේ. සිද්ධිය කියමු. ඔව් සිද්ධිය ඇවිල්ලා මේ අපි දෙන්නම් ට්‍රේන් එකේ වැටෙන. ඒතර මම මරදානේ පෞද්ගලික ආයතනයක විදායක නිලධාරි කෙනෙක්. මෙයා මුගේගොඩ ජොබ් එක කරේ. ඉතින් දෙන්නම එකම ට්‍රේන් එකේ යන්නේ. එතකොට තමයි මම දැක්කාම ලස්සන ගෑල්සක් කියලා කියන මට හිත යන જાතියේ ඔව් මං එයාව ගන්නම් එතකන් ගිහිල්ලා. හරි. ඔයා කතාව කරගෙන යන්න. ඔව් අයියෝ එහෙම තමයි කුජිබ බලන්නේ මේ ඉඳලා මේ ඉතින් මෙයා දිහා බල බල hina හිටියා වැටුණානේ පොඩ්ඩ අම්මා හොයාගෙන මේක ඇවිල්ලා නැ මේ මේ කෝච්චි ආදරය කෝච්චි ආදරය ඊට පස්සේ තේ යෝජනාව දැම්මා මේ ඊට පස්සේ මෙයා කිව්වා ගේදර මම මෙයාගේ යාළුවෙක්ගෙන් මම යහු අක්ක කෙනෙක්ගෙන් මේ එයා මට වෙන යෝජනාවක් ගෙනවා මම කො මගේ යාට නම් කැමති නෑ මම යාට නම් කැමති කියලා එහෙම කැමති වෙන්නේ දැන් මේ දැක්ක විතරයිනේ කතා කරලත් නෑනේ නේද එක දවසක් නෙමෙයි දැන් මම එයාව ඔබ්සර්ව් කරනවා කොහොම කෙනද මේ ආරේ නෝ ඕපෙන් මොකේ නෑ ගේ කෙනෙක් හැසිරීම හරි නෝමල් එන කාම් ඇන් ක්වයට් ඉතින් මම ආසන් හිට ඊට පස්සේ බැන්දරවස්ස තීරණය වෙන්නේ ඒක හැම ඒක ඉදිරියේදී කතා කරන්නේ ඒක හැම පිරිමියාටම එහෙමයි හොඳද හරි ඒක අපි ඒ පොදු ලක්ෂණය ඒක අවබෝධය එතකොට ඔය කාලේදී මිලිඳ නංග පානවා නේද ඔව් එතකොට මගේ දෙවෙනි ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් රිලීස් වෙලා තිබේ රූපාන්තරේ මම ඒත් මෙයා දන්නේ නැහැ මම ඇඩ් කරනවා කියලා ඇඩ් කරනවා කියලා දන්නේ නැහැ ඔව් දැන් මේ ශාෂිකා කතා කරන්න පුළුවන්ද ඔය ඔය දේවල් එක්කම ඔහොම මෙයාට මේ මේ අතර මොකක් හරි එකක් දෙනවා අතර මොකක් හරි එකක් දෙන්න ඕනේ අපි අපි බලමු අනර අර මේ අපි සජීට කිව්වම අර පිටිපස්සේ තියෙන ලස්සන මොකක් හරි ටෝයි එකක් බෝලයක් දෙන්න කියලා එයාට
ආ එතකොට හරි. දැන් ඔය ඔයාට තේරුණාද දැන් මේ මිලින්ද මගේ දිහා බලනවා මෙයාගේ කැමැත්තක් මට මොකක් හරි තියෙනවා කියන දේ. ඔව් මෙයා ගොඩක් ඒ කියන්නේ මට නෝට් වෙලා තියෙනවා මෙයා මගේ අර බලනවා මේ එක දවසක් ඒ කියන්නේ මෙයාව දැක්කම පොඩ්ඩක් අර මේ බය හිතෙනවනේ. මෙයාව දැක්කම බය හිතෙනවා. මෙයා එන්නේ ස්ටේෂන් එකට මේ අර කෙනෙක් දිහා බලන්නේ අර නිකන් අර බය හිතෙන මෙයාව දැක්කම අර රූපෙත් එක්ක බයයිනේ. මම මෙහෙම බින් බලා ගන්නවා මෙයා එනකොට. එක දවසක් වැරදිලා මෙයා මාව පාස් කරගෙන යනකොට මම මෙහෙම හැරිලා බැලුවා මෙයා දිහා. එතකොට මෙයාත් බැලුවා. එතකොට ඒ බැලු බැලුම තමයි හිතේ වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ මාස දෙකක් විතර මෙයා නැහැ. ඊට පස්සේ ආයි මෙයා ඔබ මම දැක්කා ස්ටේෂන් එකේදී. එනකොට තව ගර්ල් කෙනෙක් එක්ක ආවේ. රින් එක කුඩ දාගෙන හිටියේ. මං ඉතින් හිතුවා ඇමරිකල්ලා වෙන්න ඇති එහෙම කියලා. එන ගමනොත් මගේ දිහා බැලුවා. ඒත් මං හිතුවා අනේ කොච්චර කැතයිද ඉතින් මේ බැඳපු අලුත තව කෙනෙක් දිහා බලනවා එහෙම කියලා. ඊට බලද්දි ආලුවෙක්. ඒ ගලුත් ඉතින් දන්නවා ඊට පස්සේ අඳුරගත්තා. මේ ඉතින් එහෙම තමයි. රින් එක මෙයා අත හොයාගෙන නැහැ මගේ. ඔව් මම සමහර දාන. මේ අතේ තිබ්බ නවරත්න මුද්ද. නවරත්න මුද්ද දැක්කේ. ඒ කියන්නේ දැන් මෙයාගේ හිතේ මොකක් හරි තිබිලාද? මෙයාගේ හිතේ බලලද කියනවා නැත්නම් මුද්දකුත් බලලා මුද්ද කියන එක ලිපි අපේ ඇනේ ලොකුවනේ. දැන් ඉඳලා ඊට පස්සේ කොහොමද දැන් හරි දැන්? එහෙම වුණා. ඔව්. පළවෙනි වචනේ කොතනින්ද ගියේ? කොහොමද පටන් ගත්තේ? නෑ මෙයා මාත් එක්ක කතා කරේ නැහැ. මම කතා කරේ නැහැ. දැස් මර අක්කට කිව්වා මම කැමති කියලා ඊට පස්සේ මේ මම නම්බෙ ගිල්ලගත්. නම්බෙ ගිල්ලගෙනත් ඊට පස්සේ මම කතා කරා. ඒත් වැඩි කතා කරේ නැහැ. ඊට පස්සේ මම අක්කා ගෙදරින් ඇවිල්ලා අහන්න කියලා. මම කොහා කියලා. කෙලින්ම නේද? ඔව් ඉතින් බයයිනේ තාත්තලා අම්මලා හැමතැනම කට්ටිය අඳුරනවා. ශෂිකගේ තාත්තා ටික සැරයිනේ. ඕ සැරයි තාත්තයි අම්මේ දෙන්නම සැරයි. මම ගෙදරින් ඇවිල්ලා අහන්න කිව්වා. ඊට පස්සේ අහන්න කිව්වට ඔයාගේ හිතේ කැමැත්තක් ඒවෙදි තිබ්බනේ. ඕ කැමැත්තක් තිබ්බා. ඒකයි ගෙදරින් ඇවිල්ලා අහන්න කිව්වේ. ඊට පස්සේ ඔව් එන්නම ඇවිල්ලා ඇහුවා. ඊට පස්සේ දවසෙම ගෙදරට ඇවිල්ලා ඇහුවා. හරිමන්නේ ඔයත්. ඊට පස්සේ මේ අම්මා බය වුණා. ඇයි ඉතින් මෙයා උස මහතයි එහෙම කපාටම ගෙදර අපේ තාත්තා ඇච්චර උස මහත නැහැ. අම්මා හා පුතා හා තාත්තා ඉන්න වෙලාවක බයදා කිව්වා. ඔව් අම්මා හා පුතා හා තාත්තා ඉන්න වෙලාවක එන්න කිව්වා. ඊට පස්සේ තාත්තත් එක්කත් කතා කරා. තාත්තත් ඉතින් කැමති ඉතින් එහෙම මුකුත් ලොකුවට මේව කරේ නැහැ. ඊට පස්සේ අම්මලට එන්න කියන්න කිව්වා ගෙදර. සතියක් විතර යද්දි දැන් අම්මලා කැමති වෙලානේ හිටියේ අම්මලට එන්න කිව්වේ ඒකනේ. සතියක් විතර යද්දි මමට පෙන් ඩ්‍රයිව් එකක් ගෙනල්ලා දුන්නා. දීලා කිව්වා මේක ට්‍රේල් එකක් තියෙනවා ඒක බලන්න කියලා. දැන් මට එච්චර එහෙම මන් දන්නේ නැහැ ඕව සම්බන්ධව. මම ගෙදර ඇවිල්ලා කම්පියුටර් එකට දාලා බලනකොට ගර්ල් කෙනෙක්ව උස්සගෙන කරකවනවා කිස් කරනවා මම බැලුවා මේ මොකද්ද මට එක පාටම අප්සෙට් අම්මා කිව්වා මේ ලොකු බබා කමක් නැහැ අපි වචනයක් දුන්නට ඔයා කැමති නම් විතරක් කැමති වෙන්න එහෙම ප්‍රශ්නයක් නැහැ අපි කියමු ඔය පුතාට එහෙම කියලා අම්මටත් මේක ප්‍රශ්නයක් උනා කියලා නේද ආතත් ඇවිල්ලා බලලා තද ෂා මරුනි මම නම් කැමති කිව්වා රූපයට ආකර්ෂණ වෙලා මිරින්ද දැන් මේ කැමැත්ත ප්‍රකාශ කරන්න හිතා ගත්තා. හිතුවේ කොහොමද දැන් මේ වගේ ළමයෙක් මෙහෙම කෙනෙක් මට මම රංගන ශිල්පියෙක් මම ගොඩක් වෙලාවට වෘත්තියේ මේ රංගන ශිල්පියෙක් වෙන්න ආසාව තිබුණා හිතේ. එහෙම තියෙදි මගේ ජීවිතේට මෙයා ගැළපෙයි කියන එක දැකලා කොහොමද රූපෙන් විතරක් හිතුවේ? නෑ මං ජීවිතේ කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ තිබ්බ සාමාන්‍ය එකක පොලිසීස් කියන්නේ මම මටම දාගත්ත එකෙන් මං සාමාන්‍යයෙන් මං වැඩ කරපු ආයතනවල කට්ටියත් එක්කම සම්බන්ධකම් කියන්නේ ආදරණීය සම්බන්ධකම් නෑ. මගේ ෆීල්ඩ් එක මොකක් හරි නෑ නෑ ඒකෙත් එහෙම නෑ. මොකද එතකොට හරි ප්‍රශ්න තියෙනවනේ. ඒතර මම ඒකයි දැන් ඩිසයිඩ් කරලා තියෙන්නේ. මම කවදාවත් මගේ ඔෆිස් එකේ හෝ මගේ රංගන ජීවිතය ඇතුලේ කෙනෙක්ව කසාද බඳින්නේ නැහැ. يعني කවදාවත් රංගන ශිල්පිනියක් නම් විවාහ වෙන්නේ නැහැ. නැහැ කියලා. මොකද හේතුව මම මේ කියන්නේ දෙන්නම එකම ෆීල්ඩ් එකේ ආවම මේ දෙන්නම බිසි වෙනවනේ. එතකොට හරි අමාරුයි අපිට ඒක කරගන්න. දැන් මෙයා වෙනම ජොබ් එකක් ඇතුලේ මම 8-5 ඉවර වෙන්නේ. මමත් එහෙම තමයි බිසි වෙන්නේ. නමුත් ඒ ඩිෂන් එකත් එක තමයි මම මං යාළු වෙලා නැහැ මීට කා එක්කෙනෙක් යාළු ඉඳලා තියෙනවා අපි අඳුරන්නේ නැහැ ඔයයි කියන්නේ ඒක අඳුරන්නේ නැහැ අපි අඳුරන්නේ නැහැ ඒක තමයි ස්ටේජ් කාලේ ස්ටේජ් එකේ එකක් වැඩි කාලයක් තිබ්බේ නැහැ
ඊට පස්සේ මම නේද එතන වැඩි කාලයක් තිබෙන්නේ නැහැ එයා දන්නේ මට ඒ කියන්නේ මේ පුද්ගලයන් දන්න ඔක්කොම මම මේ දැන් මෙයා පොඩක් පාටිකට ගිහිල්ලා එහෙම ආවම ගෙදර එහෙම ඉන්න වෙලාවට ඉතින් අපි දෙන්න ඕවා ගැන තමයි වැඩිපුර කතා කරන්නේ මේ දෙන නිදිනේ මම ඉතින් මෙයාගේ විස්තර අහන වෙලාවට ඉතින් මට ඔක්කොම ටික කියනවා ඉතින් මමත් ඉතින් හරි ආසාවෙන් අහනවා ඉතින් එහෙම රණ්ඩු වෙන්නේ නැහැ මේ දෙන්නගේ මේ ලොකු බබාගේ මොන හරි එකකට තමයි ගෙදර මොන හරි රණ්ඩුවක් වුණොත් වෙන්නේ ඒ කියන්නේ මම මෙයාට බැන්නොත් මෙයා කැමති නැහැ ලොකු බබාට සැර කරනවට කැමති නැහැ මට කියන්න එපා එයා තාම චූටි නංගි බබා තාම චූටි එහෙම කියලා ඒ වුණාට අර අපිට අර බලනකොට කේන්තියක් කියනවානේ එනවානේ අමාරුයිනේ ස්ට්‍රෙස් එකනේ මෙයාව එතකොට මට කෑ ගහන ලොකු බබාට කෑ ගහන්න එපා එයා තාම චූටි නැත්තම් අපිට මෙයා කෑ ගැව්වා මටත් තරහ යනවා ඊට ස්මාර්ට් කෑ ගන්න ඔව් ඔව් ඒක වෙනවා ඒක බෝ වෙනවා නේ ඔව් බෝ වෙන ඒක මාර අවුලක් කිව්වා ශෂිකගේ මට මේක අහන්න ඕන දැන් මේ දැන් මිලින්ද හිටපු පැත්ත නෙමෙයි ඔයාගේ පැත්ත තාත්පසෙම වෙනස් දැන් රංගන ශිල්පියෙක් අර වක්ව පෙනුම ටිකක් අර අය හිතන පෙනුම දිහේ ඉන්නේ දැන් අර වාටේ ඒක මේ මේ DVD එකක් පොඩ්ඩක් ඉතින් ඒක දැක්කම මට හිත පොඩ්ඩක් ගැස්සෙනවනේ ඉතින් ওই දේවල් එක ඔයා කොහොමද හිත හදාගත්තේ දැන් පෙනුමට වාට හිත යන්න පුළුවන් මේත් එක්ක මට පුළුවන් මේ පෞල් ජීවිතයක් ගත කරන්න මේත් එක්ක යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න අලුවෙක් ඔයි විශ්වාසය කොහමද ඔයාලට නගාගත්තේ ආ අනේ ඒක මට තේරෙන්නේ නැහැ මොකද මෙයාව දැක්ක හැටියෙන් මට තේරුණා මේ දැන් අම්මා කිව්වා මෙයා මේ මෙයා අම්පාර කිව්වහම මේ ලොකු බබා හොයලා බලන්න ඕනේ එහෙත් ෆැමිලි එකක් తీරවත් දන්නේ නැහැ එහෙම කියලා ඊළඟට මම අම්මට කිව්වා අනේ අම්මා එපා හොයන්න දෙයක් නැහැ මට අයියා ඒ කියන්නේ මෙයාව දැක්කහම මට මාරු විදිහට අර කියන්නේ මෙයා අර පොඩක් සැරපාට වුණාට මට හරි විශ්වාසයක් ඇති වුණා මෙයා ගැන මේ ඊට පස්සේ කොහොම හරි ඉතින් දැන් මෙයා දැන් නළුවෙක් වුණාට මට ඒක ඇත්තට ගානක් තිබුණේ නැහැ මොකද මම මෙයාගේ මුකුත් එහෙම දැක ඒ කියන්නේ අර ට්‍රේල් එක විතරයි ඊට පස්සේ මම ඒක බලලා බලලම හිත හදාගත්තා ආ නෑ මෙයාව මැරි කරාට පස්සේ මෙයා මට විතරනේ එහෙම කියලා එහෙම හිත හදාගෙන තමයි ඉතින් මේ මැරි කරා ඒ කියන්නේ මෙයාගේ ඊට පස්සේ රූපාන්තරන ෆිල්ම් එක අපි 2013 ආවනේ 2014 තමයි මේ ෆිල්ම් එක රිලීස් වුනේ ඒකට තමයි මම මුලින්ම ගියේ එතකොට අපි එන්ගේජ් වෙලා මේ ඒ ගිහලත් මෙයා ඊට පස්සේ මායි අම්මයි තාත්තයි ගියේ මගේ නංගි මෙයා මට කෝ ඔයා යන්න දැන් මේ තාත්තලත් එක්ක යන්න මේ එහෙම කිව්වා ඊට පස්සේ මං ගෙදර ආවා මෙයා ඉතින් උදේ ආවේ මේ එයා කෝල් කරලා කිව්වා මං දැන් ආවි කියලා ඉතින් අර ඒ වගේ ඉතින් ඊට පස්සේ මං හිමින් හිමින් දැන් තැනකට ගියාම සමහරක් වෙලාවට දැන් ඉන්නේ යාළුවෝ දැන් මම අඳුරන්නේ නැහනේ ඔක්කොම ගර්ල්ස්ලා ඇවිල්ලා මෙයාව හග් කරනවා මට හරි අප්සෙට් මම මෙයාට කියනවා අයියේ මොකද ඒ වුනේ එහෙම මහර ගොඩක් මෙයාට ස්ටේජ් එකේ කට්ටිය දැන් තමයි මේ රඟපාන්න පේන ටීවී වල ඔව් ඔව් මගේ යාළුවට මෙයා අඳුරන්නේ නැහනේ ඒ ලව් එක තියෙනවා ඒක ගෑනු හේවෝ පිරිමි හෝ වේවා වෙනසක් නැහැ නේ ඔව් ඒ ලව් විතර මෙයාට ඒක පොඩ සෙට් උන්නේ නැහැ මුල කාලේ අර සාමාන්‍ය ජනප්‍රිය නැති අර එක සැරයක් ඔය ෂෝට් ෆිල්ම් එකක් ඇඩ් කළා මෙයා එඩිට් එක බලන්න ගියා මෙයා එක යනවා ඉතින් කම්මැලි කරලා කියලා බලලා මෙයා ඉතින් කතා නැහැ මම මොකද ප්‍රශ්නේ කියන නෑ අර ගර්ල් ඒ ගර්ල් හොඳට රඟපාන. එයා ඉතරේ රඟපෑවෙත් නැහැ රඟපෑවෙත් නැහැ. මට හිතෙන්නේ ඒක ඇත්ත කියලාලු. මම ඇයි ඒක? නෑ එයා මන් දැකලා තියෙනවා. අර ඒ වගේ මෙයා ටික ටික තමයි හදාගත්තේ. දැන් ඕන පරිසරයත් එක්ක නේද? ඔව් දැන් ගානක් නෑ. දැන් ඕන දෙයක් නෑ. ගානක්. මේ දැන හඳුනගෙන මාස 5කින් ඉක්මනට විවාහත් වුණා නේ? 6කින් රෙජිස්ටර් වුණා. 6කින් රෙජිස්ටර් වුණා. අවුරුද්දෙන් බැඳා. අවුරුද්දෙන් බැඳා. බැඳලා පස්සේ මොකද වුනේ? ඒ ඒ ටික කතා කරන්න ඕනේ. දැන් ඒ ටික කතා කරන්න කලින් අපි අර දෙන්නගේ වැඩේ මොකද ගොටු ගන්නවා නේ? ඔව්. ගොටු ගන්න. මොකද අද අපි ඒකට කමන්නේ අල්ලන්න විතරයි හොඳ නැත්තේ. ඒක අපි ළඟ නෑ. ඔව් ඒක අපි ළඟ නෑ. ඉතින් මේ අද අපි හදනේ නූඩල්ස් ගොටු කොට් මේ පිටු හදන්නේ ඒක දැන් පොටු ටික තමයි අපි දෙන්න සේප් එකයි හයිඩ් වැඩි සම්පද නැතුව ඊට ඉස්සෙල්ලා කියන්න ඕනේ මේ නූඩ්ස් එක මම මේකට ලුණු දැම්මා සාමාන්‍ය මගේ රෙසිපියෙන් තිබ්බ මිරිස් පොඩ්ඩක් දාන්න කියලා අපිට පොඩි දෙන්නෙකුත් අද ඉන්නවනේ ඒක මිරිස් අයින් කරා ගෙදරුණා සාමාන්‍ය අපි කෑමක් හදනකොට පොඩි කට්ටි ඉන්නවනම් මිරිස් මඩු වෙන්න දාන්නේ මේකට ගාගත්ත පොල් දාලා තියෙනවා ලුණු දාලා තියෙනවා විතරයක් දාලා තියෙනවා ලුණුයි කරපිංචයි දාලා කලවම් කරගෙන තියෙන්නේ මෙන්න මේක දැන් මම මෙන්න මේ හදාගත්ත ගොට්ටට දාලා ස්ටිම් කරගන්නවා ඊට පස්සේ එග් මසාලේකට කපාගෙන තියෙනවා ලුණු සුදු ලුණු තක්කාලි ඉඟුරු අමු මිරිස් මේ ටිකක් දාලා තමයි එග් මසාලේ හදන්නේ මේක තම්බලා එග් මසාලේ හදන ගමන් විශේෂ තැනක් තියෙනවා අපි එතනදී පෙන්නමු ඊට පස්සේ කොහොමද කරන්නේ කරන්න කියලා ඔන්න මේ අපි අද දවසේදී හදාගන්නේ නූඩල්ස් ගොටු පිට්ටු දැන් සාමාන්‍යයෙන් අපි නූඩල්ස් නිරන්තරයෙන්ම ආහාරයට ගන්නවා නේද එක එක විදිහට අපි ආහාරයට ගන්න සහ අපිට ෂණිකේම දෙයක් හදා ගන්න ඕන නම් නූඩල්ස් එකක් හදා ගන්න එක තමයි කරන්නේ හැබැයි අද අපි ඔන්නෙන් පිට්ටු
කියන වචනත් එකතු කරලා පිට්ටුවක් අහගා හිට තමයි නූඩ්ල්ස් ටික හදාගන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි මගේ ගෙවල් පොඩි කට්ටේ ඉන්නකොට යාළුවා අර බත් නූඩ්ල්ස් එහෙම උනත් එකම විදියට දුන්නම කන්න කැමති නෑ. මම ලොකු කට්ටිය තියව තමයි ෂේ. ලොකු කට්ටියත් ඒක නිසා තමයි අර පොඩි කට්ටියද ලොකු කට්ටියද ඔක්කොටම අර අපි හදන කෑමේ පොඩ්ඩක් වෙනස් කරලා හදන්නේ. ඔව්. දැන් මට පොඩි ප්‍රශ්නයක් ගන්න දෙනවා. දැන් මේ ගොටු පිට්ටුනේ හදන්නේ. දැන් අපි පිට්ටුවක් කියවම මෙහෙම දිග්ගට තියෙන මේ රවුම් හැඩැති දෙයක් තමයි පිට්ටුවක් කියලා මතක් වෙන්නේ. මොකද ගොටු එකතු කරන නිසා ගොට්ටක් ආකාරය තමයි හදාගන්නේ. අපිට බැරිද අර කලින් අපි හිතාගෙන ඉන්න පිට්ටුවක් විදිහට හදාගන්නත් කොහොම? අනිවාර්යෙන් පුළුවන්. පිට්ටු බම්බුවක දාලා ඒ විදිහටම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි මෝල්ඩයක් තියෙන අපි අර පාන් අච්චු වගේ ඒකට දාලා ස්ටිම් කරලා පෙති පෙති කපා ගන්න පුළුවන්. ඕන විදිහකට හදවෙන්නේ වෙනස් කර ගන්න පුළුවන්. මික්සර් එක තමයි මේ තියෙන්නේ. කවුද සින්දුවක් කියනවා කියලා ප්‍රොමිස් වෙලා ආවේ? සින්දු නෙමෙයි dance it කරනවානේ. ඒක ඔක්කොම පොරොන්දු. ඒක කවුරුරි කියන්නේ පොරොන්දු වෙලාවද? අර මෙයා නම් dance class උත් යනවා. ඉවුනරත් බෑනේ නේද මේ තාති ඊයේ ට්‍රිප් එකක් එකරණ ගිහලා යට හරි අමාරුයි. මහන්සි. නංගිර නම් මහන්සි නෑ. අය පේනා. ආ නේ බෝලේ සම්පූර්ණයම කටේ දාගෙන. නංගි බබා තෙයි තෙයි කරනවා. ඕ. නංගි තෙයි තෙයි කරලා පෙන්නන්න. අර අර ආන්චිට තෙයි තෙයි කරලා පෙන්නන්න. කො තෙයි තෙයි කරලා මන් දන්නේ යන්නේ. කොහොමද කරන්නේ? කො මැන්ඩියට ඉන්න බලන්න. මැන්ඩියට ඉන්නේ කොහොමද? කො බෝලේ කටේ දාගෙන. ආ ආ ආ. එයාට වෙන වැඩ ගොඩක් තියෙනව නේද? දැන් මේ ශෂිකා දැන් සාමාන්‍යයෙන් දැන් මිලින්දව විවාහ කරගන්න කලින් බොහෝ වෙලාවට මේ කොහෙවත් ගියේ නැහැ. ගෙදර හිටියේ. ඔව්. නේද? ට්‍රිප් එකක් ගියේ නැහැ. ඒ දේවල් එක තිබුණා. හැබැයි මේ විවාහයත් එක්ක මේ හැමදේක්ම වෙනස් වෙනවා. ඔව්. ඒක කොහොමද ඔයාට දැනෙන්නේ? මට හරි ආසයි ඒක. ඒ කියන්නේ මේ මිලින්ද නිසා තමයි ඉතින් ගොඩක් මම ඒ කියන්නේ එළියට ගිහිල්ලා ඒ කියන්නේ ට්‍රිප් එහෙම යන්නේ නැහැනේ ඉතින් මෙයා තමයි මාව හැමතැනම එක්කන්ගේ කියන්නේ මම අර ගෙදර ඉන්නකොට මට ඒ වගේ සමාජයක් තිබ්බේ නැහනේ පාටි නැහැ ඉතින් ගිහිල්ලා කොහොමද අර මාව සමාජයකට එක්කගෙන ගියේ මෙයා මේ හැමතැනම පෙන්නුවා මේ කියන්නේ මැරිකල්ලා අපි අවුරුදු දෙකක් විතර යනකම් හිටියා බබෙක් හදන්න නැතුව මෙයා කව නෑ බබෙක් හදන්න බෑ මොකද අපි මේ යාළුවෝ හැටියෙම මැරි කරපු නිසා මේ බබෙක් හදන්න බෑ මේ ඔයාට මගේ යාළුවෝ පෙන්වන්න ඕනේ මම කරන දේවල් මොනවද කියලා ඔයා දැනගන්න ඕනේ කියලා අක්කි ළඟ ඉන්නවට කැමති නෑ අක්කි ළඟ ඉන්නවට කැමති නෑ ඒ බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නද අක්කි ඔයා මම තාත්ති ළඟට එතකොට හරි එනවා මම බෑ යා එයාටත් ඕනේ එයාටත් ඕනේ අම්මි මේ ඉතින් මේ පොඩි රණ්ඩුවකුත් යනවා ඒ අතර වාඩි මේ ගොඩක්ම මේ අර මට ඉතින් අර ඒක හරි වෙනස් ඒ කියන්නේ මම හරි කැමති වුණා ඒ කියන්නේ මෙයා කිව්වහම බබෙක් හදන්න මට මුලින්ම ටිකක් අප්සෙට් ගියා ඒ වුණාට ආයෙ ඉතින් හිතුණා දැන් ඔෆිස් ගිහිල්ලත් ඉතින් හැමදාම ඒකාකාරී ජීවිතයක් නේ තිබ්බේ මෙයා හම්බුණාට පස්සේ ඉතින් අර එළියට ගිහිල්ලා පාටි වලට ඒ කියන්නේ මට ගොඩක් කට්ටිය හම්බ වෙනවා මෙයාගේ යාළුවෝ පෙන්නනවා ඉතින් මම ගොඩක් අර ටීවී එකේ දැකපු අය මට ඇත්තට දකින්න හම්බ වෙනකොට ඒකත් මට හරි ආසයි ඇත්තටම ඒ කියන්නේ මෙයා හම්බු නැත මට එහෙම chance එකක් නැහැ නේ කොච්චර වුණත් මේ විවාහ වෙන කලින් ගිහින් තිබුණ එක ට්‍රිප් එකයි නේ මං හිතන්නේ කතරගම අවුරුද්දේම යනවා කතරගම හැම අවුරුද්දේ ඒක තමයි එකම ට්‍රිප් එක තාත්තා දෙසැම්බර් වල අනිවාර්යෙන් කතරගම එකයි යනවා විතරයි විතරයි ඒකත් මේ දැන් මගේ යාළුවෝ කියන්නේ කතරගම හරවන වංගු ගානේ දන්නෝ ඇතිලුම ඒ කියන්නේ හැම අවුරුද්දම ගිහින් හැම අවුරුද්දම ගිහිල්ලා මිලින්දගේ ප්‍රශ්නයක් කරන ටග්ගල් උත්තර දෙන්න ඕනේ විවාහ වෙච්ච දවස කියන්නේ මට ටග්ගල් අවුරුද්දා දවසයි 2014 මේ 29 හොඳ වෙලාවට උදේ මතක් කරගලා දුන්නා ඉතින් දැන් දැන් මිලින්දට ඇත්තටම ඒකේ මොකද්ද වුනේ කියලා හරි වැදගත්. ඒ කියන්නේ ගොඩක් දිනේ කවුරුදු ගානක් ආදරේ කරලා 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 විවාහ වෙලා අර ආන්ටි මොනවද සමහර ලාවට එතනින් එහාට ඒ දේවල් කරන්නේ නැහැ. හැබැයි ඔයා පිටි කාලයක් ආදරේ කරලා ශෂිකට ඕනේ මොනවද කියන කාරණේ තේරුම් ගත්තා. මම පොඩි කාලයක් ඉන්න ඕනේ. මෙයාට සමාජය අඳුනලා දෙන්න ඕනේ. මගේ යාළුවෝ අඳුනලා දෙන්න ඕනේ. මගේ ෆීල්ඩ් එක හඳුනලා දෙන්න. අනිවාර්යයෙන්. වැදගත් නේද? ඒ නිදහස. ආන්ටිගෙන් අහන ස්පොන්සර්. ඒ එහෙම දෙයක් හිතේක හරි වැදගත් නිසායි මම අහන්නේ. මොකද මේ මම ඒක හිතුවේ ඒ කියන්නේ මම මෙයාට කිව්වා මම පොඩි ග්‍රේස් පීරියඩ් එකක් දෙද. ඔයා කසාද බැ. ඒ කියන්නේ මම කෙටි කාලයක් ආදරය කළා මේව කසාද බැන්දා. ඒතර මං කො මාව තේරුම් ගන්න ඕනේ. අපි ළමයි හදන්න කලින්. ඊට පස්සේ අපිට ඕන ඩිසයිඩ් කරන්න පුළුවන් අපි ළමයි හදනවද? අපි දිගටම ඉන්නවද? අපි කියන්න බෑනේ. දැන් අපි ගැලපෙන්නේ නැතුව අයින් වුණා කියමුකෝ. එතකොට ළමයි ඉන්නකොට ඒක ලොකු බොන්ඩ් ගන්නේ. දැන් මෙහෙම කාලයක් ගියාම යාට ඒක තේරෙනවා. අනිත් එක දැන් දැන් වෙනකොට මම මෙයාට ආදරය කරන පටන් ගන්නවා වැඩි. මම සාමාන්‍යයෙන් ඉස්සර ඔය පොඩි පොඩි නිසඳසරම ඉස්කෝල කල්ලිවට මම සාමාන්‍යයෙන් කවි ලියනවස්සේ නෙමෙයි. නමුත් මේ මෙයාව හම්බ වුණාම මම ලියලා දානවා කවියක් Facebook. ඊට පස්සේ මෙයාව හම්බුනහම මම ලියලා දානවා කවියක් Facebook එකේ. ඒතර මෙයා හරිය දුක හිතලා අන්න ඒ කියන්නේ ඒක ඇත්තටම මගේ මාන ප්‍රකාශනයක් ඒක.
mama yang harus kian, tentang itu mama orang ayah dulu ready. Mungkin negara tapi kata decision negara hari itu hari kira. Nah, lama yang hamba bina kota, iya, Bali ya, mana itu nih? Maharaja itu orang lain, no? Oh. Ini hati ini, ini mana yang kira orang ini boru? Boru. Ini mana boru? Oh. Api galapin itu dengen ini kasar banget, tapi memang galapagi nih jiwa. Jiwa tuh. Hei, bapak, kau mau main batik dengen kan? Gitu lah. Api dengen orang. Pak Nani bisa katakan orang ini nanti. Ekornya kita dosa dua dosa kita. Katakan orang ini bad. Even juga kerja api. Oh, kita dosa kurang melalui. Saya tak kalah dosa kita ready katakan. Ini teruk mangan. Muka kari pasti nanti yang doa. Nanti moodnya change ni orang mandar muka kari nado itu. Iya itu yang katakan. Oh, cepi orang. Mungkin tu negatif saya gudak pada katanya. Samar di bawah impas ya adre ini melayu tu kuma. Baga kima kerja samar deh balikar ada. Itu nanti yang orang ni laku dia. Samar baca nanti me. Wacana uling ada dek ya, nanti weh hebei ye kape kriya aving, hasiriming, nih deh. Ikan tamai mangi tane godak pada kat pini. Deng, bivah he, benakal samar shashika te tiye nanti hiti bayak deng. Ane parmi kila katakan. Eh? Parmi. Apar. Shashika kini rasane. Rasane. Aparmi. Parmi. Parmi tiye nanti itu orang kang hiti sakia. Hebei bivah he passe. Api arah petir gila mea pada mea ini kak. Oh, nama aku magi gawan. Oh, ekat sama. Api ekat settle kerjaan kalau petir itu. Oh, mea petir. Dengan arah mea katakan chef mea, adre di bawah di api hamad ya aku mea galapagi ni sama jiwa cerita ni kira ni. Tapi ada sesi mana dembaan api hadan ni noodles. Tuk itu etik mampi kita tu kena pizza. Kira api noodles go to pitu sama hadan. Go to pitu sama hadan ni. Galapagi nanti dekak ekat dekat tu kira. Dekat tu. Kalau gote kita alat ini ni. Hari ini pasti saja ini mak. Yang none, api aku ini egg masala yang kadang nak kira. Ini mungkin dah rasa barang kata awak kekapi tepat ter. Karena dah agen, api make. Suanda dani gen. Inguru sudulu unu air tiga dalah, telur tiga dalah, tak kali dalah mungkin tempera tu kerja none. Mami bilai make. Ini pasti make. Tama mami ikut kerana mak si miris kudu ikut kerana mak. Jadi sebenarnya cuta dah na, we na wah. Oh, hebat ikut api. Kali ikut kerajaan tin na, api ni. Cuba kita nang. Kita dia kapi horari ikut kerana na ni. Na ni, ikut. Hemat deh, api penel lah tama. Penel tama ikut kerana ni. Gambar. Skudi ikut kerajaan na wah. Aha. Lunu kudu ikut kerajaan na sama nara kata waten. Khusyia adere. Lunu. Lunu, ya bagai tin. Adere ini adu benin ben ni deh. Adu ben na ben adere. Lunu, wedi ben na. Bagai adere adu ben na ben, wedi ben na. Bila hari gana tu tama paris sembin dah no ni. Ita pasti. Kakak kudut, ikut tu kerela. Cuta tempera tu kerela, mana mevi dia tu? Api mekari ikut tu kerela kamu? Polki. Polki. Hari. Orang deng, api ada dawas sedih hari ni noodles, gotu pitu ikut. Egg masala. Egg masala kari ikat. Mekar uturan nak kotak cuta. Kalau lain dalah, ay cuta kiman orang mevi petelah pota balan nak iela. Yang lebih serius sebenarnya dia muka dek iela. Iela. Ema api rasa balan nak potak inne kimi. Ani mana? Raya hundaran mak dani me deng. Isyarat ke kedua kamera hada ada lunu balan ni me, anu raya. Oh, nama malam ni me, kamera kan me, kamera berai. Lunu balan. Lunu balan. Eh, bagi dewan kau macam tuan mana kedua kene itu. Hari ting ada api me peti hari malah same pahasuin. Sajivi hada agan puluang kamera tamai hada. Ni ting api de me bagi dewan sajivi hada agan puluang nang balagin ogolon tak kedua tang hari malah same pahasuin. Kita kalau ek, esok tu hada agan ni pulu ane. Anu arah itu mang arah, hemat dah mungkin. Wagen itu ramah api meten. Jiwit itu ide dina, program yang api kerana ni, gejala tiada dewal valin tamai, lesien, pahasuin, wenasui dia ramai. Hada ni kira dini. Hada ni kira dini. Hari. Mana boleh kut meh petir awan sampai meh boleh meh petir pas. Tadi kita bagi masalah kari kita boleh. Boleh kata kalau hati meh petir ni kita. Dengo, deng meh meh tamai gejala tiada dini. Nih dah mak ini kuke kari bahari kela kian ni. Nih dah minde, kau meh. Sama ada perhita agan be api rakia world ya no api rasa apa no api modal lupa no api itu no gudam mahansi no kira. Tapi meh yudde. Mangitan deh meh. Hanya aktor deh na maru murut itu tamai meh guniya kuneka. Karena silo deh keran doane saha meh. Meh bagi potla mai deh nek balaga no kena lazy orang meh mukut dengin lama hari dengai. Gudam potar stubborn ready ni. Oh oh oh. Manda naya generation nek kuneka tu kudu. Habis hari huru tali tu. Teng meh meh. Eba game amaru kaliak pariminga tak kalah meh. Hasil gana hambuin masa dekak peter bena. Boleh ada. Oh, meh pregnant kalah masa dek ini mang accident bena. Dengan dawas dahaya. Dengan dawas dahaya. Hambuin makel dengan dawas dahaya hari itu. Oh, apa ikan cuta katakan? Oh, ikan. Atau lokum. Loku accident dekak. Mang ke allu meh orang hatalis pati no. Tama tien ane kan? Oh tien no.
මගේ කට්ට මෙතන මෙතනට මේ මේ වගේ ප්‍රමාණයක් අයින් කරලා දෙන්න ඕලු කට්ට. ඉතින් මාස 6ක් විතර යනකම් මම මෙමරි නැතුව තිබ්බේ. මම මෙමරි තියෙනවා දැන්. ඔයා මම ළඟට දැක්කොත් මම දන්න ඉෂාරා කියන නමුත් ඔයා කෝල් එකක් දුන්නොත් මේ වගේ ෆෝන් එකේ ඉෂාරා සඳමිණි කියලා තිබ්බට මම කවුද කියලා දන්නේ නැහැ. මොකද වෙනවා? හරියට කතා කරන්න බෑ. ඩයලොග් ඩිලිව වෙන්නෙම නැහැ. මේ අතයි මේ කකුලයි පැරලයිස් වුණා. ඇඳේම හිටි මෙයාත් මෙයයි තාත්තයි අපේ අම්මයි මේ ගොල්ලන් මේ තමයි ගොඩක් දේ ඔක්කොම කරේ කියන මට. වොෂරූම් එකටවත් යන්න බෑ. වීල් චෙයාර් එකේ. අනේ එම තමන්ගේ වැඩ කටයුතු කරගන්න අමාරු. ඊට පස්සේ තමයි ටික ටික ගෙදරට ගිහලා ෆිසියෝ කෙනෙක් ගැල්ලා මේ අත මේවා කර ට්‍රේනින් කළා. ආයි මම මුල සිට අර මුල කාලේ වගේ වොයිස් ට්‍රේනින් කරන්න වුණා මට මේ මම අනිවාර්යෙන් නම කියන්න ඕනේ ડોක්ටර් නිලක්ෂ තමයි මගේ ඔපරේෂන් එක ජෙනරල් හොස්පිටල් එකේ. කියන්නේ කළු බෝවිලෙන් එහෙ ට්‍රාන්ස්ෆර් කරන්න ෂුවර් කරන්න බෑ. ට්‍රයි එකක් දෙමු කියලා. ඔපරේෂන් එක කළා තියෙන්නේ 60%ක් ෂුවර් නෑ. 40%ක් බලමු 100 ආවත් ෆුල් ටයිම් පැරලයිස් වෙන්න පුළුවන්, ෆුල් ටයිම් මෙමරි ලොස් වෙන්න පුළුවන්, ෂෝට් ටයිම් මෙමරි ලොස් වෙන්න පුළුවන්. නමුත් සතියයි මම ICU එකේ හිටියේ. කොම්පෝනන්ට් ටික ටික රිකවර් කරනවා. ඊට පස්සේ මම වෙනම කියන්නේ ડોක්ටර් සුවි පෙර තමයි ඊට පස්සේ මම බැලුවේ. මෙයා මුලින් ගත්තෙත් නෑ. බය වුණා කවෙන් දැව මේ කරේ. ජෙනරල් හොස්පිටල් ගොම ගත්තා. ඊට පස්සේ යාම තමයි මගේ ඔළුව හැද්දුවේ පොසිටිව් හිතන්න. ෆයිලංග දවසේ ඇවිදගෙන එන්න ඕනේ හුම් කියලා. කියන්නේ මම බෑඩ් ට්‍රිප් ගියා නම් මම ඉවරයි. ඔයා කියන්නේ අත අතට හොඳටම පත්තරනකොට හසගෙන ඉපදිලත්. ඔව්. එතකොට මම හැබැයි මෙයා ඉපදෙන දවසේ මම හොස්පිටල් එකට ගියා. එතකොට මේ මාස්ක් දාන්නේ නැහැ සාමාන්‍ය මිනිස්සු. මම මාස්ක් එකක් දාගෙන මොකද මට ජර්ම්ස් යන්න බෑ බ්‍රේන් එකේ. මගේ යාළුවෙක් එක්ක ගිහිල්ලා මේ මම ඉඳගෙන හිටියා මෙයා මම දැක්කම අවදාල් දෙන මම අම්මලා කිව්වා මේගොල්ලෝ අම්මලා අපි ගෙදර යන් ගිහිල්ලා මම කව නෑ මම ඉන්නවා කියලා. මට හිතුණා දැන් හම්බෙයි කියලා. ඒ වෙලාව හම්බුණා. ඒ තමයි මම ලොකු. මේක තමයි මේ මම හිතන්නේ පාරමීගේ තියෙන අර දරා ගැනීම ශක්තියේ තියෙන හොඳම දේ. ඔව්. නේද? මට හරි අසයි ඒ කාලේ ඔයා කොහොමද ඔයාගේ මනස ශක්තිමත්ව තබා ගත්තේ කියලා එක දැනගන්න. يعني මෙයා කෝල් කළා එක මිනිත්තක් අර මේ හීනයක් වගේ කියනවා. අපි අම්මයි තාත්තයි පල්ලෙහා ඉන්නේ. අපි දෙන්න ඉන්නේ උඩ. මේ බබා හම්බෙන් දැන් අපි අවුරුදු 3ක් විතර ඉතින් බබෙක් හදන්න නැතු හිටියනේ ඉතින් හරි ආසයි ඉතින් බබෙක් හම්බෙන්න ආවහම මේ මෙයා කෝල් කළා මට කිව්ව මෙයා මේ අවුරුදු උත්සවයට ගිහිල්ලා තිබ්බේ අවුරුදු උත්සවයකට ගිහිල්ලා මෙයා කෝල් කළා මේ මට කිව්ව මේ අපි පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා මං හිතේ මෙයාගේ යාළුවෙක්ව මෙයා ඉපස් එක්කන් ගිහිල්ලා කියලා මං කෝ ආ ඇත්තද එහෙනම් එන්න එහෙම කියලා ඉච්චරයි සූර්ය දාරුව මේ අපුත් මේ එක පාටම මේ 12යි වෙලාව 12ට මේ ගෙදර දොර ඇරියා මට නිින්ද ගිහිල්ලා තිබ්බේ දොර ඇරියා මේ දොර ඇරියාම මේ මට දැන් මෙයා ආව නම් ගේ ඇතුලේනේ යන්කොට බඩි කින වෙලා මේ ආ බෝල ගන්න එන්න ඔයා කිරු එන්නකෝ ගන්න බෝල එක මේ අර දැන් බඩුව 12ට දැන් දොර ඇරියාම මම හිතුවා දැන් මෙයා ගේ ඇතුළට එනවනේ ඊට පස්සේ මට ආයේ ඒ ෂණිකවම ආයේ නිඳ ගියා මට මේ සින්ක් එකේ ටැප් එක අරින සද්ද ඇහුණා එතකොට මම බැලුවා දැන් මෙයා ආව නම් අනිවාර්යයෙන්ම එනවනේ මේ කතා කරන්න හරි කියලා මම මෙයාගේ ෆෝන් එකට කෝල් කරා කෝල් කරාම මෙයා අක්කා මේ මාර වැඩේ මෙහෙම දෙයක් වුණා මෙහෙමයි මෙහෙමයි කියලා විස්තරේ කිව්වා ඒ කියන්නේ මට කිව්වේ නැහැ මෙයාට අමාරු කතාව මුකුත් කිව්වේ නැහැ ඊට පස්සේ මං කෝ ආ ඇත්තද හරි වෙනවා පරිස්සමෙන් ඇක්සිඩන්ට් එකක් වුණා කියලා කෝල් එක දුන්නේ මිලින්ද ඔව් මිලින්ද කෝල් කරා මම කෝල් කරන්න පුළුවන් වුණා මට මතක නැහැ මෙයාට මතක නැහැ ඒ දේවල් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ICU එකකින් 100 එනකම් මං දන්නේ නැහැ මොකක් දුන්නේ නේද කෝල් එකකුත් අරගෙන කොහොමද මම කෝල් කළා හැබැයි මෙයා මට කිව්වේ නැහැ මෙයාට අමාරු කියලා මේ ඊට පස්සේ මං අම්මට කිව්වා අම්මලා පල්ලෙහාට එන්න මොකෝ හරි පරිස්සමෙන් පල්ලෙහාට එන්න කියලා පස අම්මට තමයි මෙයා කෝල් කළා අම්මා මෙහෙම දෙයක් වුණා මට අමාරුයි කිව්වා. එච්චරයි මෙයා කියලා තිබ්බේ. අම්මා මට කිව්වේ නෑ. අම්මයි තාත්තයි ඒ වෙලෙම ගියා කළු බෝවිල් හොස්පිටල් එකේ හිටියේ. ගිහිල්ලා ඊට පස්සේ එතනින් මෙයාව ජෙනරල් හොස්පිටල් එකක් ගිහිල්ලා තිබ්බා. CT ස්කෑන් එක කළා මෙයාට ඉන්ටර්නල් බ්ලීඩින් කියලා මෙයාව මේ ජෙනරල් හොස්පිටල් එකක් ගිහිල්ලා තිබ්බා. ඒ වෙලාවෙම අම්මලත් එහෙමම ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ උදේ දැන් ඔපරේෂන් එකට මෙයාව අරගෙන ඔක්කොම කළා. උදේ නංගි අම්මයි තාත්තයි තුන්දෙනාම ගිහිල්ලා තිබ්බා. මෙයා අපේ ගෙවල් ගාව අයියලා ඔක්කොමලා ගිහිල්ලා තිබ්බා. මෙයාව අඳුරගෙන තියෙන්නේ මෙයාගේ ටැටූ එකෙන්. කියන්නේ මේවා ඔක්කොම බෑන්ඩේජ් කරලා මෙයා ડોක්ටර් ඇවිල්ලා අම්මා අදටත් කියනවා ડોක්ටර් ඇවිල්ලා මෙහෙම මෙයාගේ පපුව උඩ නැගලා මෙහෙම හાર્ට් එක මෙහෙම තුන් සැරයක් කරා කිව්වා. ඒත් මෙයාට සිහිය නෑ. ගිහිල්ලා තිබිලා තියෙන්නේ. හાર્ට් එක නැවතිලා තියෙන්නේ. මෙයාට සිහිය නෑලු. ඊට පස්සේ ડોක්ටර් මෙහෙම කළා හයියෙන් අතල්ලලා කොනිත්තල අනිත් පැත්තට මෙව කරා මෙයා එකපාරට මත ගස්සලා. ආ ඕකේ මිලින්ද කියලා ડોක්ටර් ගියාලු. මම මට ඒකෙච්චර ගාණක් නැහැ. ඒ කියන්නේ අම්මලා කිව්වෙත් නැහැ මාව එක්කන් ගියෙත් නැහැ ડોක්ටර් කියලා එක්කන් එන්න එපා කියලා. ඉතින් නංගිගෙන් තමයි මං අහන්නේ. නංගි අහලා මේ අයියාගෙන් මේ අයියා මොකද අකට කියන්න ඕනි කියලා. මෙයා ඒ වෙලාවේ අඬලා කියලා මේ
ආදරේ කියන්නේ කියලා. ඒක ඒ කියන්නේ මේ ඒ වෙලාවේ මට මාර මේව එකක් ඒ කියන්නේ මම කියන්නේ මම හිතන්නේ නැහැනේ මෙයා දැන් මෙච්චර මේව එකක් තියනවා කියලා. මට මේ හැම වෙලේම ඊට පස්සේ ඉතින් කතා කරනවා ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මෙයා ගීතින් අර හොඳට ඇඳලා කළා එනකොට ආවේ වීල් චෙයාර් එකේ. මෙයාට ඒ වෙලාවේ මේ තිබ් ධර්මයාගේ ඔපරේෂන් එකත් එක්ක මෙයාට මේ හිනාව නවත්ත ගන්න බෑ. හැම වෙලේම හිනා වෙනවා. ඔය ජෝකර් ෆිල්ම් එක බලවනේ. මම ඒ ෆිල්ම් එක මහේන්ද්‍ර අයියත් එක්ක බැලුවේ. මේ හෝල් එකේ බලනකොට කියන්නේ ඒකේ තියෙනවා මට මෙච්ච දේවල්. කියන්නේ අපි ස්ටේජ් ඩ්‍රාමා වල ප්‍රැක්ටිස් කරපු ටෙක්නික්ස් තියෙනවා. ඒ වගේම සයිඩ් ඉෆෙක්ට් එක ගන්න අර හිනා යන එක මට තිබ්බා. මේ චුට්ටක් මෙහෙම හිනා වුණොත් තමයි හිනා නවත්තන්න බෑ. එහෙම එහෙම ලෙඩ තියෙන එක එක මිනිස්සු නිින්ද යන්න ඉන්සොම්නියා කියලා ලෙඩේ තිබ්බා. උදේ පහට තමයි නිින්ද යන්නේ. එතකම් මම ඔහෙ ඉන්නවා. මම වර බණ අහනවා ෆිල්ම් බලනවා තමයි කරන්නේ. වොෂ්රූම් එකට ගියත් මෙයා කැමති නැහැ. දැන් මෙයාගේ අම්මත් ඉන්නවා. අම්මවත් මෙයාගේ දේවල් කරනකොට කැමති නැහැ. දැන් මටත් ඇත්තටම මාස 3ක්වත් නැහැ. මට වොමිටින්. මම තමයි ගිහිල්ලා ඔක්කොම හොදලා කරලා ඔක්කොම කරන්නේ. ඉතින් මේ මටත් ඒක අර දැන් කොච්චරුණත් මමත් ඉති ළඟට වෙලා ඉන්නවා මට ඊපස්සේ හැබැයි ලොකු බබා හම්බෙන්න ඉන්නකොට අපි දෙන්නම ළඟ මෙයා කතා කරන ටික ඔක්කොම ඉතින් යාට ඇහෙනවා ඇතිනේ මෙයා හැම වෙලේම අත ගගා අත ගගා අපි හිතුවේ මෙයා පුතෙක් වෙයි කියලා මෙයා මුලින් කැමති පුතාලට මෙයා හම්බෙනකොට ඩොක්ටර් ස්කෑන් එකෙන් කිව්වහම මේ දුවෙක් කියලා මෙයා එලියට එලකෝ කමන්නේ අපි ඊළඟට පුතෙක් හදමු කියලා මෙයා හම්බෙන්න ඉන්නකොට මම ආසාවෙන් හිටියා පුතෙක් වෙයි කියලා මෙයා කෝ නෑ දුවෙක් මුන්නොත් හොඳයි නේ තාත්තල කැමති දුවලටනේ ඔව් දැන් මේ ඒ වගේම කාලයක් ඒකේ අනිත් පැත්ත උනා නේ දෙවෙනි දුව හම්බෙලා මාස දෙක වෙලා මාස හතරෙන් මට ස්ට්‍රෝක් එකක් ආවා ස්ට්‍රෝක් එක ආවා මට පේන් නැතුව ගියා ඔක්කොම බ්‍රේන් ස්ට්‍රෝක් එකක් මෙයාගේ බර්ත්ඩේ එකට පහුවෙන්ද උදේ නැගිට්ටහම මම මෙයාට කිව්වා මේ අයියා මට ඔයාව දෙන්නෙක් වෙලා පේනවා බබාලා හතර දිනක් කියනවා මෙයා හිතුවේ මම බොරුවක් කරනවා කියලා. ඉතින් අපේ විහිළු කරනවා කම්මැලි කමට. ඊට පස්සේ මම ගිහලා කුස්සිය රෑට බෙරික ඔක්කොම හොදලා කරලා ආවිල බලද්දි මෙයා ඉන්නේ. ඊට පස්සේ මම ඇවිදින් තමයි අමාරුනේ. ඊට පස්සේ හවසකින් පෙන්නලා ඔහොම ගිහලා පෙන්නවා තමයි ස්ට්‍රෝක් එක කියලා. ඊට පස්සේ මරයි කරාම කිව්වා මගේ ඇස් වලට ලේන ස්නායුක තමයි ස්ට්‍රෝක් එක ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙයාවත් අරගෙන හොස්පිටල් ගිහලා ඇඩ්මිට් වෙලා මෙයා මොකද මේ ෆීඩ් කරන නිසා මෙයාවත් අරගෙන හොස්පිටල් ගිහලා ඇඩ්මිට් වෙලා ඉන්නලා ඊට පස්සේ ඩොක්ටර් ඔක්කොම චෙක් කළා කිව්වම හිතා ගන්න බෑ කොහොමද ස්ට්‍රෝක් එකක් ආවේ කියලා. කියන්නේ මගේ බ්ලඩ් වල එහෙමවත් ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා දැන්ටත් බෙහෙත් ගන්නවා. ඒ වුණාට ඉතින් හැම වෙලේම හිතන්නේ අපි මෙයා එන ගමන් කිව්වා ඩොක්ටර් ස්ට්‍රෝක් එකක් කියපු හැටි. නැවැත්තුවා වාහනේ අයිනේ නවතලා කිව්වා බය වෙන්න එපා අඬන්නත් එපා. අපි දෙන්න මේ හඳම් බල්ලානේ බැන්දේ ඒක කිව්වේ නැහැ අපි දෙන්නයින් දෙන්නව නැති වෙනවා කියලා බය වෙන්න එපා මං කිව්වා මෙයා ජීවිතේට හඳහන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි මෙයා හඳහන බලන්නවත් එහෙම කිසිම මේ නැහැ මොකද මෙයාගේ විශ්වාසය තියෙන මම සාමාන්‍යයෙන් මම කියන්නේ මිනිස්සෙක් හොඳින් ජීවත් වෙනවා නම් කාටවත් අරද්දක් කරන්නේ නැත්තම් ඒක තමයි මේ මිනිස්සගේ මේ 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 ජීවිතේ දහම කියලා මං හැම වෙලේම සබදාම තමයි විශ්වාස කරන්නේ කියන ආගම් ගොඩක් තියෙනවා ඕන කෙනෙක්ට ඕන ආගමක් අදහන්න පුළුවන් මම හැම ඕ මම කියන හැම ආගමකටම මම එම් පුත් කියන්නේ ඒක මිනිස්සුන් කැමත්ත මම පොඩි මම කොහොම බුද්දිසම් සහ බුද්ධ දර්ශනයට මම කැමති ආසයි ජීසස් කියපු දෙයකටත් මම හරි ආසයි එහෙමයි කියන මම එහෙම නැහැ මම ඉන්නේ හොඳ හොඳ දෙයක් කරා නම් හොඳ රිටර්න් එකක් හම්බ වෙන මම කියන්නේ විශ්වයත් එක්ක තමයි සබදාමත් එක්ක තමයි මිනිස්සුගේ ජීවිත හැමදේම තියෙන්නේ කියන මන්ද මට දැනෙන්නේ ඒක හරි මම හිතන්නේ නේද ජීවිතය කියන්නේ තන්නේ වගේ දෙයක් බලන්න මේ නැසචි කොච්චර වඬනවද ඒ කියන්නේ අපි මේ එන 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 ගමන් මාර්ගය අපිට අත් දකින්න වෙන දේවල් අපිට මූණ දෙන්නට සිද්ධ වෙන දේවල් මේවා සියල්ලම අපි හිතන දේවල් නෙමෙයි අපි පතන දේවල් නෙමෙයි ජීවිතේ සමාහට සුන්දරත්වයෙන් පටන් ගන්න හැමදේම යනකොට මේන හැම දෙයකටම මූණ දෙනවා කියන එක තමයි පවුල කියලා කියන්නේ ඒක තමයි විශ්වාසය කියලා කියන්නේ ඒක තමයි ආදරය කියලා කියන්නේ දැන් මිලින්දට මුළු ලෝකෙම අමතක වුණා නේද පාරමිට දින ආදරේවත් මං ආදරේ කියන එකවත් මෙයා කවුද කියන එකවත් අමතක වුණේ නෑ ඒක තමයි මං හිතන්නේ වැදගත් දේ ඒක තමයි බැඳීම. ඉතින් අන්නේ බැඳීම ගැන ඔයගොල්ලෝ කියලා දෙන්නට ඕන නිසා තමයි මේ වැඩසටහනින් අපි හැමදාමත්ම මේ වගේ ආදරණීය ෆවුල් ගැන අපි ගොඩක් දේවල් කියන්නේ. අපිට ওই පැත්තත් කියන්න. ඔව් ඇත්තටම මේ පැත්ත ගැන කියනවා නම් අද දවසේ අපි දැන් ඔන්න අපේ නූඩල්ස් ගොටු පිට්ටු එකේ පළවෙනි පියවර අවසන්. පළවෙනි පියවර හදලා ඉවරයි. මම පෙන්නන්න මෙන්න මේ අතරින් තියන්නම්. එතකොට බලා ගන්න පුළුවන් වේවි කියලා හිතන හැමෝටම හරිම ලස්සනයි හොඳ පෙනුමක් තියෙනවා. මම chef කෙන් පොඩි දෙයක් ගැන දැනගන්න ඕන දැන් මේ කැඳකොළ භාවිත කරන්නේ හදාගන්න අපිට පුළුවන් කෙසෙල් කොළ වලිනුත් මේක හදාගන්න ඕන කෙසෙල් කොළ වලින් පුළුවන් ඒකෝ ඩාල් මිල කොළ වලින් පුළුවන් ඊට අමතර කොස් කොළ වලින් පුළුවන් මේ ඕන විදියට ඒ කියන්නේ කෑමට සුදුසු කියලා අපි භාවිත කරන ඕන කොළ జాතියකින් පුළුවන් ඊපස්සේ මේක පොඩි විශේෂත්වයක් තියෙන ඇත්තටම කනකොට උණු උණුවෙන් තමයි කන්නත් ඕනේ
Sama nikmat saya kalau saya kaling nang bitter tambah nih ketukaran nih. Ini mana api ada ketukaran nih. Mana mie video itu. Api bitter ketukaran nih. Kelim mana mie makari itu. Aha. Bemulim video itu hari gas kan. Antum ada teman api bitter dek ketukaran kan. Bitter dek ketukaran. Tukar teman kali play kari play beka. Unda teman tiga nama. Make up mie mana makari itu. Kali ini. Bisa ini mukutnya. Hari itu meja kari tapi apa meja pete apa egg masala yang ada agan ya mata podi dia ahannya itu nama Belinda ya geng. Adore gengnya mukutah hidin. Adore gengnya orang dari ini kok. Adore gengnya terus mama hari kini mama adore kini ke wigha kane kini ke tenggel kini ke vidhi deh itu. Tapi deh mama wife ta adore gengnya mama gelama in ta adore gengnya sama mama kini satta siupa wadah gahakolat. Minisun tu, khususin. Tapi Lanka itu godak minisun, dengkaran ni minisun ngapa awit cikal lah. Badu bandu orang adrekan sanskuti anjing. Egan emem benno ni, evas siro dewal tiennal minisun tu adrekan. Mama adrat meja mana sama lalikir matu awit cikal lek. Mang iyalakar hamben manusia tu isuasa kena sa adrekan, ini magi hati. Hamu matu hema kara naikirat mandan, matu adalat. Mangke na adre, hamotom tiennal adre tekatai meka dua ni. Abi musik kayak gitu tapi adre kan, abis cerita pergi kayak apa kayak macam belok tak adre kan, pendidikan aja tiap belok adre kan, lamai, demi pereja pergi sih dia kunar, pergi lami, pergi dakar, ikut lagi family kerana, kehalak kelar, mata raya absen, mang raya ada ramai ya, boleh demi, hanya muka tu pasti kena, duit, mata yang hari amal udara kan, lamai kini, bisnis, saatek. Not teh memang sama dengan teh kemarin ni, makai dahil leh teh kemini sudah mungkin, na wasa berarti kini ni dikir. Kata agama kemini sudah na mampu juga kini. Eka hari, me dua hamunan pas se, daruan dua na sahada na kan filman tu cipta bari bari kemas sampun ni natrak. Ya balan be. Amar, amar. Itu amar. Abre dene na wedi, daru rasa ni payu na. Itu mai me, daru. Nee. Agar nuak ini karni, itu mai manghitan samaji muli kama, warga kima kari winno ni. Deng, hotelnya me, ek kari kak khadern mana? Parmi, tak khadeng khan huru kerja kau dekai api hamu. Khadek ayam. Khadek ayam. Hamu dah ama me, office gila no kodat khadek ek kak gila me, monohari khad me aku no, deng me rata, me a party alat ano ay, shooting giat, kuhe giat, ani waring no kodat night khadek im matak ayam ek gain ama. Ek bela awat dekade tu nade hatrade prasan le, baba. Kaya mungkin awak buat mak, ah, gila, iyalah negatif lah, iyalah kanan. Udah pahat hari kawan nak kanan. Ikan tengah malam tu kini deh, malu kau tak pasti labu nene. Nene, tu kau tadi ting me, api kuhumat me, gudak, benda macam tamai hiti ye. Amma bahwin isil lah. Abi, bahwin khaling nene. Ikan ini mana, ikan ini, tahatak kaya mungkin ginal lah deh, no, itu hundat tenggaling ye, no, tapi api hundat tenggaling gila kanan. Ikan ini ginal lah, gedar tamai kanan, mamai nangi ini, ada gila dengan meyatika gila kanan, gudu mang hamu mati api terbalna, mad bayar minis. Semua yang khati dia balas gini, ada ni macam, lejuh ni panai khan khan ni, ya khan ini dekam Mumbai ni. Aku ini dekam aduhi kalau. Macam coklat khan ini dekam mau aite. Ah, wow, putu macam coklat, kemarau coklat cake kimi pagar ni ya. Nampi birthday kita cake cake gini nak kita, dia bapa tika gini. Gila dah mea pin nana, mana cake kita? Mea pin nana coklat cake, mau ke coklat cake ya gam. Ha ha, oh ini nak kemarau ni gani kita lagat. Gedara villa dekam nol. Puma datang ke pai ti, mangi dasi message je kat dema, dengan kian band mang dema, ayah, thank you very much, oya mang as semua cake karang tu. Apa tu? Kanan lagi. Apa ni? Hasil kan kata kerana dah enggak? Hasil ni, gitulah kata kan. Ani tak kata kerana tapi. Ani tak. Mai ke galau? Ah, mai ke galau lama tiba. Ah, khamak. Petak ini tiba ni, mana khamak ni? Api, deng. Ego lo kan kata kerana mungkin ni, deng. Milin dai, bar miek, deng. Lo kudu. Mahir dan ini, ya, tamai jiwitnya binaskaran. Kode, ya ni selama ini apa jiwitnya itu, tunggu ni farshwa kita dekannya. Ada re, sanksi itu, pratipale, tropiye ke ya? Kocir binasuna tu jiwitnya.
ඒක නම් ඇත්තම මේ හිතා ගන්න බැහැ මොකද මම ඉස්සර මෙයා මගෙන් අහනවා වැඩිපුර ආදරේ කාටද කියලා අහුවා මං කියන්නේ මට කියලා මං කියන්නේ ඕන මවුස් එක ආදරේ තමයි ජීවිතේ නමුත් මේගොල්ල හම්බුන පස්සේ ඒක වෙනස් වුණා දැන් අපි ආදරේ කරන ළමයින්ට ඒක තමයි මං හිතන්නේ අපි ජීවිතේ කොච්චර කාටද මං අවංකව කතා කරනවා අපි කසාදයක් බැඳහම ඒ කසාද එපා වුණොත් ඒගොල්ලන්ට වෙන් වෙන්න පුළුවන් නමුත් ළමෙක් කියන්නේ අපිට කවදාහත් ඒ බොන්ඩේ කඩන්න බෑ ඒතොර ජීවිතේ මම වුණත් මෙයා වුණත් මෙයා වුණත් මට මාර ආදරේ මං දන්නවා ඒනට ළමයි කියන එක වෙන එක ඒක පොඩි වෙනම අදහසක් ඉදී මට ඒක ඒකට මම හරි කැමතියි මම මොකද මම අර මගේ යාළුවන්ගේ ළමයි ඊටහා මම වැඩිපුරම මම මගේ යාළුවෙක් කියන දිමුතු පරාක්‍රම කියන අත්‍යජාත මිත්‍රෙක් එයාගේ පුතා චේ කියලා චේ මිතනම චේ කියන්නේ මොකද ඌ හරි ආසයි චේට ඒගොල්ලන්ට දිමුන් චේ කියලා කියන්නේ ඒ ළමයාට මම හරි ආදරේ ඊට පස්සේ තමයි මම හමුනේ එතනින් තමයි වැඩිපුර ළමයින්ට ආදරේ කරගන්නේ ආදරේ අර අර එයා හරි වෘතා මෙයා හම්බුනා මෙයාට අර එහෙම තමයි ඉතින් මට මේ උනේ නම් මේ මෙයා හම්බෙන්න ආවේ මේ මෙයාගේ අලුගේ ඔෆිස් එකේ තමයි මම අන්තිමටම වැඩ කරේ ඒ අයියාගේ බබා ඉන්නවා එයා චූටි එයා නර්සරි එක තියෙන ඔෆිස් එකේ එහා පැත්තේ සමහරක් වෙලාවට මම කියනවා මම ගිහිල්ලා බබාව ගේන්නම් කියලා මගේ චටම් බබ ඒ දුව හරි ලස්සරයි මම ළඟට අරගෙන ඇවිල්ලා මගේ උකුලෙන් වාඩි කරගෙන මම තියාගෙන ඉන්නවා මම අත ගන්න ගම මම හිතින් හිතනවා අනේ මටත් මේ වගේ දුවෙක් හම්බුනොත් එහෙම කියලා දැන් මෙයාව සමහරක් වෙලාවට එයා ගාවි තිබ්බම මට එයා වගේ පේන්නේ ඒ කියන්නේ මම හරි ආසයි මම මේ ස්කෑන් එකේදී මෙයා දුවෙක් කිව්වහම මට ඔම්බෝ ඇති ආන්දන් කියලා කියුනේ ඔව් එතකම මේ පාරමිකේ මෙහෙම දෙයක් අහන්න තොන දැන් ඇත්තම කියලා අන්තිමෙන් අපි දරුවන් එක්ක මෙහෙම ගත කරන ජීවිතය අපි හරි සුන්දරයි කියලා අපි කතාවටත් කියනවා හැබැයි ඕක ඇතුළ කොච්චර කාර් බහුල කට්ටක් කනවද කියන එක අපි දැන් මෙතන ටිකක් ලකිනවා ගෙදර ඔයිටේහා මේ ගත කරන සුන්දර ජීවිතය ගැන පිටිපස්සේ තියෙන කරු ටිකත් එක්ක මොකද හිතේ හැමදේම ඔයාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා රැකියා වුණත් ඒවත් වෙලාව දැන් ගෙදරටම කොටු වෙලා ඔව් සර් ඒ කියන්නේ වෙලාවට කියනවා මේ අපරාධ කසාද බැඳි කියලා. ඔව් කියනවා කියන වෙලාවල් තියෙනවා. මම සමහරක් වෙලාවට කේන්ති ගම කියලා මම නම් ඩිවෝස් වෙනවා මට බෑ. එහෙම කියලා. එහෙම කියලාද හෙන්න කම මං ඊටසක තමයි ළඟ දවසක කවදාවත් ඔය කියන්නේ කොයි කියලා. මේ අවුරුදු 8ක් බැඳලා අපි දැන් මේ අවුරුදු 8ට එක දවසක්වත් මෙයා එහෙම කියලා නැහැ. එනකොට මට කේන්ති වැඩි වුණාම මම මේක කියනවා කියන්නේ මම කියනවා නෙමෙයි මට කිය වෙනවා. ඒ පීඩනය පීඩනයත් එක්ක කිය වෙනවා. ඊට පස්සේ මෙයා දවසක් කියනවා මට ඔයා ওই වචන හැම වෙලෙම කියන්න එපා. ඒක හොඳ නැහැ. ඔයා දන්නවනේ අපි දෙන්න ඔයා ඔයයි මයි එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒක කියන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් මමත් ඒක තේරුම් ගත්තා. අපේ අම්මි මට දවසක් කිව්වා අම්මට ඇහිලා ලොකු බබා ආයි මට ඇහෙන්න ඔය වචනේ කියන්න එපා. එහෙම කියලා. මොකද මෙයා ටක් ගාලා අපේ අම්මට කියනවා. මොකද අම්මා තමයි මාව මේවා කරන්නේ. මම මේ මෙයා දෙන්න වුණත් මේ දවසක් තරහලා ගියා gideri. ගියා කියන්නේ මම ගියා. මං කොහොම මං යන්නේ. ඒතර බබාලා නැහැ. බබා මම ගියා. බැඳපු අලුත් මං මොකක් හරි එකකට මෙයාලා මං යනවා කියලා ගියා. ගිහිලා දැන් මට එහෙම දැන් අත්තම්මලා ඉන්නේ මිරිහානේ නුගේ ගොඩ එහෙ යන්න ගියේ නැග්ගා බස් එකෙත් නැගලා මෙයා අම්මට කෝල් කළා කියලා අම්මා මේ පාරමී ගියා මෙහෙමයි කියලා අම්මා ගත්ත කෝල් එක ලොකු බබා කොහෙද ඉන්නේ අම්මා මේ කොට්ටාවේ ඔතනින් දැන් බස් එකෙන් බැහැලා කරුණාකරලා ගෙදර එන්න මම කෝ මේ මම මේ කොට්ටාවට ආවේ මම මේ බඩුවක් එකක් ගන්න කියලා ටක් ගාලා අනිත් පැත්තට ගෙදර මෙයා හරිද මම මුකුත් කිව්වේ නැහැ එමෙම දැන් ඊට පස්සේ කූල් ආයි දවසක් ඔය වගේ වෙලා අම්මා ඇවිල්ලා දැන් මට බයිනු අපි දින දැන් රණ්ඩු වෙලා අම්මා ඇවිල්ලා මට බයිනු මං කිව්වා අම්මා මට බයිනුකොට ඔයා නිකම්ම තම්මට මුකුත් කිව්වේ නැහැ නේද මෙයා කිව්වා මගේ අම්මා අම්මා නෙමෙයි නිතී ඔයාගේ අම්මා ඔයාට බයිනු මම මොනවා කියන්නේ يعني ඉස්ලාම් නැන්දාමෝ ෂේප් කරේ නේද ඔව් ඔක්කොම අම්මයි තාත්තයි ඉතින් තාත්තා සමහරක් වෙලාවට මෙයා එහෙම වැඩ කරන්නේ නැහැ මං හරි කම්මැලි තාත්තා තමයි කායක හොදලා දෙන්නේ අපේ තාත්තා ගෙදර පවුලක කට්ටියත් එක්ක එකතු වෙලා කතා කරන කතා බහ නම් විවර දෙලකින් ගන්න බෑ ගන්න දේ වගේම අර අපි මුලින් පටන් ගන්න වෙර වගේ ඊතර කෑම මේසේ රස විඳීමින් රස රස කතා කියනකොට ඒ අත්දැකීමක් කොහෙවත් ගිහිල්ලා අපිට ගන්න බෑ ගන්න බෑ ඉතින් අද දවසේ අපි අපේ කිචන් එකේ හැදුවේ නූඩල්ස් ගොටු පිට්ටු එක්ක
අපි එග් මසාලා එකක් හැදුවා. ඔයගොල්ලන්ට පේනවා ඇති හරිම හොඳ පෙනුමක් තියෙනවා සහ වෙනස් විදිහේ පෙනුමක් තියෙනවා. ෂෙෆ් ගොඩක් සරයක් කිව්වා දැන් නූඩල් එකට අපිට කැරට් එකතු කරන්න පුළුවන් නේද කොල්ල? එකතු කරගන්න පුළුවන් ඕන කැමැති සුදුසු දේවල් එකතු කරගන්න පුළුවන් නේද? හැදපු මස් මාළු ටික උනා පොඩි එකක් අපිට එකතු කරගන්න පුළුවන්. ඔව් ගොඩක් වෙලාවට දැන් අපේ දැන් දරුවන් කැමැති ටිකක් විශේෂ දේවල් ගන්න. ඒ කියන්නේ මුලින්ම අපි කියන්නේ කෑමක් දකින්නේ ඇස් දෙකෙන් නිසා අපේ ඇහැට ඒ ප්‍රියමනාප වුණොත් අපි සාමාන්‍ය ඇහෙන් කාලා තමයි අපි කියන්නේ කටින් කනවා කියලා. කන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ පේන ඇති හරිම ලස්සනට පෙනුමට තියෙන ඉතාමත්ම ලෙහෙසියෙන් පහසුවෙන් කිටි කාලයක් තුල තමයි මේ හැම දෙයක්ම හදාගත්තේ. එග් මසාලා එකත් එහෙමයි. ඉතින් බිත්තර කන්න කැමති කට්ටියට මේ විදිහට අපේ පිට්ටුත් එක්ක කන්න පුළුවන්. සාමාන්‍ය වික් කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කැමති මීට් වර්ගයක් හරි ෆිෂ් වර්ගයක් හරි මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම හැකි තව දෙයක් කියන්න සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කිචන් එකේ අපි ගෙදර අපේ බලාගෙන ප්‍රේක්ෂකයන්ට වගේම අපි අඳුරන කෙනින ඔක්කොම කියන්න ඕනේ. සාමාන්‍යයෙන් කුස්සියක් කිචන් එකක් උයල ඉවරනකොට සාමාන්‍යයෙන් පුළුවන් උපරිම සුද්ධ කරලා තියාගන්න. අනිවාර්යෙන් අනිවාර්යෙන් පිරිසිදුකම කියන එක අත්‍යවශ්‍යයි. ගොඩක් අය ගෙදරක තැන බලා ගන්න පුළුවන් ගෙදර තත්ත්වය බලා ගන්න පුළුවන් කුස්සිය පැත්තට ගියා. හරියටම හරි. උය ඉවරනකොට පුළුවන් තරම් සුද්ධ කරලා තිබ්බනම් ඇත්තට ගොඩක්. ඒ කියන්නේ ඒක ලොකු කුස්සියක් වෙන්න ඕනේ නැහැ පොඩි කුස්සියක්. නමුත් පිළිවෙලකට පිරිසිදු තියාගන්න. තියෙන චූටි කුස්සියක්. පොඩි කුස්සියක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවලුත් ජීවිතේට අපි එකතු කරගන්නට ඕනේ. ඉතින් thank you chef අද මේ වගේ දෙයක් අපිට කියලා දුන්නට අපි ලැබෙන සතියේ තවත් විශේෂ දෙයක් අරගෙන ඒ කියලා බලාපොරොත්තු වෙනවා. හරි දැන් ඒත් එක මට පොඩි දෙයක් අහන්න හිතුණා දැන් අපි මේ ජීවිතය ගැන ආදරය ගැන මේ බැඳීම් ගැන පවුල ගැන කතා කරානේ පොඩ වෙනස් පැත්තකට යන්න මේ මිලින්දයිදයි පෙත්තා කියන්නේ ඔය මම මේ ඉස්සර අර ඉස්කෝලේ යන කාලේ අර මම සාමාන්‍ය මේ ලුණු මිරිස් ගොඩක් කන රොටි කද්දි ආහහ මම රොටියක් අරගෙන මගේ යාළුවා ඉන්න කසුන් తీරන කියලා අම්මෝ මාර කටක් තියෙනුලි මම දැන් මේක කාලා ලුණු මිස් වැඩිපුර කාලා මම මෙහෙම ඉන්නවා ගාලා මම පොම පෙත් එක්කයි කියලා උනාව දැන් පෙත් අයිය දැන් ගොඩක් අඩුයි කියනවා ඒකෝ දැන් කියන්නේ ඉස්කෝලේත් කියන්නේ මඩඩා කියනවා නම් ගොඩක් මඩඩා කියනවා මඩුව කියනවා මඩුවා කියනවා මිලියා කියනවා මිලී කියනවා නම් දෙකම කියනවා මාරයි කියලා සමහරක් වෙලාවට කට්ටියටම කතා ගන්න කො පෙති සෙට් එක නැද්ද පෙති සෙට් එක කියන්නේ අපේ ෆැමිලි එකට පෙති සෙට් එක දැන් පාර්ටි කොහොමද කතා කරන්නේ අයියා 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 නම් ගීද අයියා කියලා එක මෙයා කියනත් අයියා කියලා පොඩ්ඩක් කියන්නත් අයියා කිරුලි දැන් මෙයා රමේ මිලින්ද ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එක කොහොමද හදන්නේ ආ ඒක මේ මෙයා බඩු ටික හදලා දෙන්න ඕන මම හදන්න විතරයි එළවලු කපලා ඔක්කොම හැමදේම අර ප්‍රොෆෙෂනල් ෂෙෆ් කෙනෙක් ඔව් එහෙමයි තොර ඇසිස්ටන්ට්ලා ඉන්නවනේ පාර්ටි එකල තෝ ආටම කරගන්න තිබුණේ ඔව් ඉතින් ඕක දාලා කලවම් කරන එක නේද අපරාධ නෑ නෑ ඒක තමයි තාත්තේ කෑමකට එහෙම දාන ප්‍රමාණය වැදගත් ඒක අත්ුණේ තෝනේ ප්‍රමාණෙත් වැදගත් නැත්නම් අර ෂෙෆ්ලා ඔක්කොම කෑම එළවලු කපාගෙන හදන්න බෑ ඒක නෑ හැබැයි ඔව් හැබැයි උතන අස්කරන පාට් එකට හොඳට කරනවා අස්කරන මම අස්කරන ඔලුව අනපෙදීම අපි දැක්කේ පිළිවෙලට තියාගන්න ඕනේ කියවට හොඳට ඔලුව වෙනවා මට නැත්නම් අප්සෙට් එක නිකන් හරි මට මේ දෙනාගේ වැඩ වැඩිලා සිංක් එකේ බඩු තිබ්බොත් එහෙම මට මෙහෙම ඉන්න බෑ කිල් දුවගෙන ඇවිල්ලා ටක් ගාලා ඔක්කොම හොදලා කරලා අයින් කරලා තියෙනවා එහෙම ඉන්නේ නැහැ පොඩ්ඩක්වත් ඒ වගේ උදව් කරනවා ඒක පිරිසුදුකම හරි ආසයි කියන්නේ ගෙදර වැලි කැටයක් පෑගෙන්න බෑ එහෙම මේ වුණොත් එහෙම හරි මේ එක අතු ගෑවෙත් නැද්ද ඒතොර මට කේන්ති මම මේ දිනත් බලා ගන්නවා මම පොඩ අතු ගාලා දෙන්න කොහොමද අයියත් එහෙම නේද ඔව් අතු ගාලා කෑම වේලා ඔක්කොම ඒ බැන්දර පස්සේ පිරිමින් උරුම දෙයක් මේකේ කොටසක් අර අර විවාහ සාතිකේ ඔබ තියෙනවා ඒක සාමාන්‍ය දෙයක් අපි කියවන්නේ හරි තව කතා කරන්න තිබ්බන හොඳයි අපේ අකමැත්තෙන් උනත් අවසානයේ ටික 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 ඇවිල්ලා තියෙන නිසා මට හිතෙනවා මේ දෙන්න ගැන අවසාන ප්‍රශ්න දෙකක් අහන්න ඕනේ කියලා මිලින්දට මොකද හිතෙන්නේ පාරමී වගේ කෙනෙක් අද ඊමගේදී ආපස්සට හැල්ලා බලන්න මම ඇත්තටම ගොඩක් සතුටුයි මොකද මේ මම ලෝකයේ දකින්න විදිය ජීවිතයේ දකින්න විදිය අනිත් මිනිස්සුන්ගේ ජීවිත දකින්න විදියත් එක්ක ගත්තාම අපිට වඩා හොඳට ඉන්නා තියෙනවා මං කියන්නේ අපි හොඳම ෆැමිලි එක කියලා නමුත් මං ආසයි මොකද මට මෙයාත් එක්ක ඕන දෙයක් කියන්න පුළුවන් බෙදා ගන්න අපි දැන් සාමාන්‍යයෙන් අවංකව කතා කරනවා මෙයාගේ මූඩ් එක චේන්ජ් වුණොත් මට මං දන්න මොකක් කරේ අවුලක් ඊට පස්සේ කතාන මගේ නම් ඉතින් මූඩ් එක එක විදියයිනේ ඒක මං එක එක හිතන විදිය දැන් මගේ ඔළුවේ ප්ලෑන්ස් ගොඩක් තියෙනවා මගේ සමහර දේවල් මෙයා කියනවා මෙලෝ දෙයක් කියන්නෙත් නැහැ. කියන්නේ මගේ ඔළුවේ තියෙන එහෙම ප්ලෑන්ස් මම විශ්වාස කරන මට හැමදේම කියන්න ඕනේ නැහැ. ඒක ඉම්ප්ලිමන්ට් කරන්න කලින්. දැන් දැනුත් ඔය අලුත් වැඩක් පොඩි මේ දැස්සේ සාකච්ඡා මට්ටමේ යනවා. මම ඒක කරාම තමයි මෙයාට කියන්නේ. මොකද නැත්තම් මෙයා හැමදාම කියන හැමදාම මීටින්ග්ස්
හැමදාම වැඩගෙන කරපු වැඩකුත් නෑ. දැන් ඉන්නේ වැඩ ටික තමයි කියලා මම යාර කියන ඒක අතිස්සල කතා කරන්නේ. මටත් වෙන සාමාන්‍ය චෝදනාවක්. හරි අපි පාරමී කියන්නේ ඒක නෙවෙයි. මම දිනාගේ ඒක කියනකොට මම මේ ඔයා ඇත්තම කියනවා මම හිතන්නේ මිරිඳර තර කාර බහුල කෙනා ඔයා ගින්දර. ඔව්. ඒ කාර බහුලත් එක්ක මම හිතන්නේ ඔයා සුන්දර පෞල් ජීවිතයක් හිත ඇතුලෙන් ගත කරනවා. මොකද හිතෙන්නේ අද දවස වෙනකොට. මිලින්ද වගේ කෙනෙක් ජීවිතයට එකතු වීම ගැන. ඇත්තට මං හිතුවේ නෑනේ මට මේ වගේ කෙනෙක් මැරි කරන්න හම්බ වෙයි කියලා. මං මේ කියන්නේ කාලය යනවත් එක්කම ඇත්තට මං හිතනවා මං ගත්ත තීරණේ ගොඩක් හොඳයි කියලා. ඒ කියන්නේ මිලින්ද මට වෙලාවකට මගේ තාත්තා වගේ. වෙලාවකට මට මේ මං අයියා කියලා කතා කරන මට මගේ සහෝදරයෙක් වගේ. මම අසනීප වෙච්ච වෙලාවක මාව බාත්รูම් එකට එකක් ගිහිල්ලා මාව වොෂ් එකක් දාන්න පුළුවන් තරම් කෙනෙක් කියලා. කියන්නේ එච්චරට මාව බලා ගන්න. කියන්නේ මන් අමාරුයි කිව්වහම දැන් මට ස්ට්‍රෝක් එක ආපු වෙලාවෙ වුණා. එයා බබාලා දෙන්නම බලාගෙන මෙයා චූටිනේ. මෙයාව මට කිරි දෙන්න විතරක් මගේ ළඟට ගෙනල්ලා තියනවා. එහෙම බලාගත්තේ. ඉතින් මට ඒක මාර වටිනවා. මම හැමදාම එයාගෙන් ඉල්ලන්නේ එකම දේ. කවදාවත් මාව දාලා යන්න එපා කියලා. මම කියන්නේ මම හරි ආදරෙයි. ඒ කියන්නේ මම එයාට හරි ලෝභයි. එච්චරට මම එයාට ආදරෙයි. ඉතින් මෙහෙම බලලා කියන්න එපා. ඒ පැත්තේ දේවල් නේ. මම එයාට හරි ආදරෙයි. කියන්නේ දේවල්. නෑ ඇත්තට මම එයාට හරි ආදරෙයි. දාලා නෝන් දැන් දාලා ගිහින්. යන්නවනේ හරි පහු කළනේ. ඒ කාලේ ගියේ. ඒකට තමයි අවුරුද්දක් බලන් ඉන්නේ. ඔව්. දෙන්නටම ඕන ඩිසිෂන් එකක් ගන්න දීපන්. දැන් ගන්න නෑ. දැන් දැන් මේ ගම් එක තියෙනවා. තියෙනවා. ගම් එකක් තියෙනවා. ඒක කවදාවත් තමයි අපේ ජීවිතේ. අපි හිතන අපි සාමත්න සුන්දර කතා බහක නිරත වුණා. ඒ කතා බහ හරහා මිලින්ද කවුද කියන කාරණයටත් වඩා පෞල් ජීවිතයක තියෙන වැදගත්කම ඒ සතුට විශේෂයෙන්ම දුකේදී ඉන්න කියන කොහොමද කියන කාරණා පිළිබඳව අපි ගොඩක් දේවල් කතා කරා. ඒ හරහා ඔබ යම් කිසි දෙයක් හො ලබා ගත්තා නම් ඒ තමයි අපි සතුට වෙන කාරණේ. අද වැඩසටහන සහභාගී වුණා මිලින්ද. මොකක්ද ඒ ගැන කියන්නේ? හා අතන සතුටේ මේ කියන්නේ මම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට කවදාවත් මේ සහභාගී වෙලා නැහැ. මොකද මම පළමු කතා බහනේ. ඔව් ෆැමිලි එකත් එක්ක සහ මෙහෙම දැන් මම පේ පාටිකල් එකක් කරත් ඉන්ටර්විව් එකක් කරත් කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට ගියත් ගොඩක් වෙලා මම කතා කරන්නේ සබ්ජෙක්ට් එක සම්බන්ධව. එකම එක සැරයක් මම අර YouTube ඉන්ටර්විව් එකක් කතා කරා. ඒකේ නම ලයිෆ්ස් කියන්නේ ජීවිත සම්බන්ධව සහ මට දැනෙන කාරණා කතා කරා. නුතර මේක ඇවිල්ලා අපි දෙන්නගේ පෞල් ජීවිතෙත් ළමයි දෙන්නයි ඒ වගේ එකක් මම කවදත් කරලා නැහැ. ගොඩක් වෙලා අපේ සබ්ජෙක්ට් සම්බන්ධ විතරයි අපි කතා කරන්නේ. මම කියන තරින් එහාටත් එම එකක් තියෙන එක හොඳයි. කියන්නේ මිනිස්සුන්ට අපි දැනගන්නත් අපි කවුද කියලා නැත්නම් අපේ සබ්ජෙක්ට් එක විතරක් දැනගෙන තේරුම්වන්නේ නැහැ නේ. අසන ප්‍රෝග්‍රෑම් එක ඇත්තම ලස්සනයි. ඔය දෙන්න තොඳරව කරනවා. මම මේ ඉස්සර මම ඉඳන් හරි කැමති නිලියක් මම. ඒ දැන් කැමති නේද? දැන් මම රඟපාන්නේ නැහැ නේ. මම ළඟ දැක්කේ නැව. මේ පාර්මේ කාර්බහොලත් නිසා තමයි. ආ ඒක තමයි කියන්නේ. ඉස්සර මම වැඩිපුර මාස ඩ්‍රාමා එකක් තිබ්බා. ඔය උදිත් එක්ක රඟපාපු එක. මම නම් මතක නැහැ. සිරසමද වන්ද ගියේ නේද? අයිටි එක. දැන්ස් නම් කියන්නේ නේද? මේ ඉස්සර රඟපාන මේ අතක පානවා නේද? අපිත් ඉතින් මේ කාර්යබහුලතාවයේ ඉතින් ප්‍රතිඵල තමයි නේද? හැබැයි අපි පුළුවන් විදිහට මේ කලාකට ඉදරෝ තියදින ගමම්ම මේ දේවල් පිළිබඳව කතා බහ කරනවා. මොකද ඒ හරහා ඔබට යමක් කියලා දෙන්න, ඔබට දෙයක් දෙන්න, මේ දේවල් පෞල් ජීවිතේ පේනවනේ, සද්ද එනවනේ. ඒ දේවල් එක වැඩක් නැහැ. ඉතින් අද දවසේ සහභාගී වුණාට ගොඩක් ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා මින්ද කලා ජීවිතයේ තවත් බොහෝ දේවල් කරන්න ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව ඒ සියල්ල ලැබෙන්න කියලා සහ මේ අපිට හොඳ නිර්මාණ හරහා තවත් දකින්නට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. සහ අපි විශ්වාස කරන මිලින්ද නිර්මාණයකුත් ළඟදී ඒ දැක්වේ කියලා. ඒ වෙන දේකුත් කියොත් එහෙම තාම ළඟ ළඟ ඉන්නේ. ළඟ ළඟ ඉන්නේ. මම කවදා හරි ඇයිනේ. මම ඩිරෙක්ට් කරනවා කියලා. ඔව් ඔව්. තාම එහෙම අදහස නැහැ. මම බැලුවේ තා ඉස්සල නළුවෙක් කියලා ඉන්නේ. ඉතල ඒක හරියට කරන්න බෑ. ඊට පස්සේ බලමු. කාලයක් තිබ්බොත් එහෙම අදහසක් ආවොත් කරමු. බලමු. පාරමිතා ප්‍රාර්ථනා කරනවා මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න. සතුටින් ඉන්නකම මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මේ මමත් තෑන්ක්ස් කරනවා සිරස ටීවී නාලිකාවට මේ අපේ ෆැමිලි එකට මෙන්න කියලා. ඇත්තටම thank you. ඔය දෙන්න ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා නංගි ඔයත්. මේ හැමෝටම thank you. පිටිපස්සේ ඉන්න මේ කට්ටියට හැමෝටම මම thanks කරනවා. මේ ආයි විලාවක හම්බ වෙමු. ආයි විලාවක හම්බ. අපි හස ගැනටත් කිරුණිටත් අනිවාර්යයෙන්ම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ආයි දවසකනේ හස ගැන සින්දුව බලාපොරොත්තු වෙන්නේ අනිත් දවසේ. ඔව් දෙය වැඩ. ඒ වැඩ. ඒත් ගොඩාක් ස්තුතියි මේ මේ ප්‍රෝග්‍රෑම් එකට අනගැවුවට. මේ විදිහේ සුන්දර සාකච්ඡාවකට සචිත්තවට සීල දරන ස්තුතියි. හරි. ඔය දිනට ගොඩාක් ස්තුතියි. ඔය රස කෑම හැදුවට අපි ඔක රස විඳිමු.